අවසරයි අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි නැවතත් ලයිස්ට්‍රීම් දවසේ ධර්ම දේශනාවට සම්බන්ධ වෙන්නයි ශිලූම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරයක් පවත්වමු ධර්ම ගෞරවයෙන් නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ පුඤ්ඤච පරං භික්ඛවේ භික්ඛූ රූපේ අවීත රාගෝ හෝති අවීත ඡන්தோ අවිගත ප්‍රේමෝ අවිගත පිපාසෝ අවිගත පරිලාහෝ අවිගත තන්හෝ තීති ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සර්වජන් වහන්සේ මේ චේතෝඛීල සූත්‍රයේ මේ භාවනාවක ඉදිත දීපහදී ගතවත කරන විශේෂයෙන්ම පූර්ණ කාලීනව ගත කරන කෙනෙකුට තමන්ගේ අභිවෘද්ධිය සඳහා තලකා බැලිය යුතු සියුම් කරුණු රාශියක් මේ සූත්‍රයේ පෙළගස්වලා තියෙනවා. ඒකෙදී තමන්ට ඒ පළවෙනි මාර්ගාංගය ලබා ගැනීමට බාධා කරන සර්වචන් වහන්සේ කෙරෙහි ඇති සැකය, ධර්මයේ කෙරෙහි ඇති සැකය, සංඝයා වහන්සේ කෙරෙහි ඇති සැකය, තමන්ගේ සීලය පිළිබඳ ඇති සැකය, ඒ වගේම මේ සමගිය භාවනා කරන්නන් අතර සාමයක් නැතිකම කියන මේ කාරණා ටික යෝගාවචරයාගේ වගකීමට දෙනවා. එයින් මේ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයත් සීලයත් පිළිබඳ සැකය දුරු වෙන්නේ කැපී පෙනෙන මට්ටමකට දුරු වෙන්නේ පළවෙනි මාර්ග ඥාණයෙන් තමයි. පළවෙනි මාර්ග ඥාණයෙන් පස්සේ ඒ වෙනුවට ඒ ත්‍රිවිධ රත්නයේ සහ තමන්ගේ සමාධන් රකින්න සීලය පිළිබඳව නොසැලෙන සද්ධාාවක් අවික්කප්පසාදයක් පහළ වෙනවා. ඉතින් ඒ නිසා ඒ කටයුතු කරගෙන යනකොට අපි නිතරම බලන්න ඕනේ, දැනගන්න ඕනේ දවසින් දවස දවසින් දවස මේ ත්‍රිවිධ රත්නයේ සහ තමන් සමාධන් රකින්න සීලය තමයි මේ ඉදිරි කටයුත්තේදී අපට දවපකාර වෙන්නේ. ඒකේ වර්ධනයක් සිද්ධ වෙනවා කියන එක. ඉතින් ඒක තමයි භවනාවේ දියුණුව කියලා කියන්නේ. ඉතින් ඒ ත්‍රිවිධ රත්නයේ කෙරෙහි ඇති ශික්ෂා හික්මීම, හික්මීමට වැඩිය ශ්‍රද්ධාව, නොසලින ශ්‍රද්ධාව, ඒ වගේම තමන්ගේ ඒ ශික්ෂා පද්ධතික බොහොම ගෞරවයෙන් රකින්න එක පුද්ගලික දෙයක් නෙවෙයි, ඕනම කෙනෙකුට පේනවා. සමාජයක වැඩ කරනකොට ඒව සමාජ ධර්ම ආචාර ධර්ම විදියට කාට වුණත් පේනවා. ඒ නිසා තමන් වශයෙන් උනොත් තමන් සලකා බලන්න ඕනේ මම මේ යන ගමනේ ඉදිරි පෙරවල් වලට යනවද, එහෙම නැත්නම් මම අනුන් කියනකම් බලා ඉන්නවද කියලා. අනුන් කියලා බලන්නේ තේරුමක් තියෙනවා. මොකද අනුන්ටත් තේරෙනවා මේ පුද්ගලයා එන්නේ වස්තු ත්‍රිවිධ රත්නයේ එනත තමන්ගේ සීලය පිළිබඳව පුදුම කැපවීමක් කරන්න පටන් ගන්නවා. ඉතින් ඒ කරුණ ටික පෙන්නලා සර්වඥාන්සේ සඳහන් කරනවා ඉතින් අපිට කරගන්න ගොඩක් වෙලාවට බැරි වෙන්නේ දැන හෝ නොදැන අපි ළඟ තියෙන කාම රාගේ, එහෙම නැත්නම් කාම ඡන්දි කාමයේ සඳහා ඇති කැමැත්ත, එහෙම නැත්නම් මේ ඉඳුරම් පිනවීම සඳහා කරන අසීමිත ප්‍රයත්නේ නිසා. ඉතින් අපිට ඒවා මේ ඉඳුරම් පිනවීම පිළිබඳ ආසාවත් සර්වඥාන්සේ පිළිබඳ ශ්‍රද්ධාවත් කියන දෙක එකිනෙකට පරස්පර වෙන්න පටන් ගන්නවා. වැඩි වැඩියෙන් ඉදරම් පිනවන්න ගියොත් අපිට මේ ත්‍රිවිධ රත්නයේ විශේෂ හැදී පැහැදී ඉන්න පුළුවන් කාලය අඩු වෙන්න පටන් ගන්නවා. තමන්ගේ සීලය එන්න වැදිරටත් නොකිය පැනලා යනවා. බොඳ වෙලා යනවා. ජී වෙලා යන පටන් ගන්නවා. ඒ නිසා තමන්ට මේ සෝතාපට්ටි අංග හතර දිනු වෙනවත් එක්කම තමන් ඒ දිනුවට සාපේක්ෂව මේ ඉඳුරම් පිනවීමේ බරපතල කැමැත්ත, එහෙම නැත්නම් අන්තවාදී විදියට ඉඳුරම් පිනවන ගතිය, එහෙම නැත්නම් උග්‍ර විදියට ඉඳුරම් පිනවීමේ කැමැත්ත නැති වෙන්නේ ඒ වෙනුවට ඉඳුරම් පිනවීම අඩු කරන පැත්තට
අඩු පිනවීමක් මාර්ගෙන් මෙතෙක් කල් කරපු උග්‍ර පිනවීම ප්‍රතිස්ථාපණය වෙන්න පටන් ගන්නවා. එහෙම කරගෙන කරගෙන යනකොට අර ඉඳුරන් සම එක එකක් වශයෙන් ඇහැ පිනවීම සඳහා විවිධ වර්ණ සහ සටහන් ආස කරපු කෙනා ඒක පිළිබඳව තියෙන තද කෑදරකම තද කැමැත්ත අඩු කරලා වර්ණ සටහන් දකිනවා. නමුත් ඒකක් අරකම ඕනේ, ඒ જાති මොණේ කියලා එළවණ ගති අඩු වෙනවා. ඊගාට සද්ද තරංග විසෙහි කන් රසායන සංගීත වෙනුවේ අපි ළඟ තියෙන මේ බරපතල ආසාවත් එන්නේ අඩු වෙනවා. ඊගාට මේ නාසයට ගඳ, දිවට රස, කයට පහස කියන ටිකට මේ මුත කියන නම සරුවචනන්සේ දීලා තිනවා. ඒ පිනවීම සඳහා කරන අධික ප්‍රයත්න වෙනුවට ඔය යැපෙන්න අවශ්‍ය කරන ටික විතරක් පිළිබඳව සලකා බලන්න පටන් ගන්නවා. ඉතින් මේ වැඩේදී තමයි අපිට ඔය කල්යාණ මිත්‍රන්ගේ අසුර ඒ වගේම සද්ධර්ම ශ්‍රවණේ අවශ්‍ය වෙන්නේ. ඒ වගේම හිතට එන විවිධ සැලසුම් අපි මේ කරන පරිේශන කියලා જાතියක් තියෙනවා. දැන් මේ ලයිස්ට් එකේ අන්තිමට තියෙන අවිගත තණ්හෝ කියලා කියන්නේ පරිේශන තෘෂ්ණාව කියලා මේකට කියන්නේ. අපි මේ ඉන්න මට්ටම දැන් මේ ඉන්න මට්ටම අපිට මදි නිසායි අපි පරිේශන කරන්නේ. පරිේශන කියන වචනේ හැදිලා තියෙන්නේ ඒසනා කියන එකෙන්. ඒසනා කියන්නේ සොයා යනවා. මේට වැඩි හොඳ එකක් හොයා යනවා. ඒක නැවත නැවතත් කරනවා. ඒ කරන වෙලාවත් පාසා වර්තමාන මොහොතේ නිග්‍රහ වෙනවා. අපිට මේක හොඳ නැති නිසායි අපි ඊගායකට යන්න හදන්නේ. ඉතින් අන්තිමන තේරෙන පටන් අර ගන්නවා මේ පරිේශන කතාව නිසා. එහෙම නැත්නම් මේ තෘෂ්ණාව නිසා අපි හැමදාම ජීවත් වෙන්නේ අනාගතය විතරයි. වර්තමාන මොහොත අගය කරන්නේ. ඉතින් ඒ විදිහට අර හිතේ හිතවිලි රටාවෙත් වෙනසක් තේරුම් ගන්නවා. ඇත්තටම ලැබිච්ච බුද්ධෝත්පාද කාලය දුර්ලභ දෙයක් විදිහට ඒකට අපි සතුටු වෙනවද? මේ ලැබිච්ච manussත්ත්ව ප්‍රතිලාභය අපි ප්‍රයෝජන ගන්නවද නැත්නම් කවුරු හරි මරාගෙන කාලා හරි කමන්නේ ඉඳුරම් පිනවන්න දඟලනවද? එක පැත්තකින් කියනවා කරුණා සීතල හදයන් කියලා. අනිත් පැත්තෙන් කියනවා මරණ කාගෙන හැදියන් කියලා. ඒ කිය දෙකම ඇතුලේ වැඩ කරනවා. බුදුජාන් වහන්සේගේ කරුණා සීතල හදේ. මේ පැත්තෙන් කොල්ලෙන් හරි කමන්නේ මල්ලෙන් හරි කමන්නේ කියක් හරි හම්බ කරන්න හදනවා. ඒ හම්බ කරනකොට දහසකුත් එකක් නිදහසට කරනු දෙනවා. ඒක පරිේශන තෘෂ්ණාවට වැටෙනවා. ඉතින් අන්නේ විදිහට ගියාට පස්සේ ඒ කාම තණ්හාව අඩු වීගෙන යනකොට බුදුරජාණන්සේ සඳහන් කරනවා තමන්ගේ කය කියලා මේ අපි සීමා කරගත්ත කොටසක් තියෙනවා. උද්දම් පාද තල අදෝ කේස මත්තක තච පරියන්තම් පූරං කියලා පාතලෙන් උඩ කෙස්වලෙන් යට හැම පිරිකිව කොට ඇත්තා වූ මේ කය සනසන්න තියෙන සන්තුෂ්ත කරන්න තියෙන ආශාව කවදාකවත් සන්තෝෂ කරලා නෙමෙයි මනුස්සයා මැරේ. මනුෂයා මැරෙනකොට මැරෙන්නේ අතෘප්ති කරව අතිත්තු කාම දාසෝ ඌනු වචන තුනයි බුදුජාණන්සේ පාවිච්චි කරන. හැම කෙනාම මැරෙනකොට කාමයට දාසකම් කර කර ඉඳලා මැරෙනවා. තෘප්තිවත් නෙමෙයි මැරෙන්නේ ඌනවක අඩුපාඩු සහිතව. ඉතින් ඒ නිසා අපි මොන විදිය ජීවිතයක් මේ පොළොස්ස විතාලිය ගත කරත් මරණ චිත්තම් පතරෙන් පස්සේ අපි හිග භාවයකට වැටේ. ඉතින් ඒ සඳහා හේතුව මේ කයට තියෙන ආසාව. එනද මගේ කය අනික් කයට වැඩිය වෙනස්. මම මොකකින් හරි සුවිශේෂයි කියලා අපි ඒ කයට අර කාම තණ්හාවට වගේම ආසාවක් තියෙනවා. අර කාම තණ්හාව අඩු වෙනකොට කය කෙරෙහි දක්වන ආකල්පවල වෙනසක් ඇති වෙන්න පටන් ගන්නවා. මේ කය කෙරෙහි තියෙන ආකල්පය කොහොමද වෙනස් වෙනව? ඒ වෙනස් වීම සිද්ධ වෙන්නේ ಜಾතිය බෝ කරන අදහසින් විතරයි. නමුත් මේ දැන් වෙනස් වෙන්නේ අර තිබිච්ච රාගයේ වෙනුවට විරාගයේ පහළ වෙන්න පටන් ගන්නවා. අපේ පරණ බන්ධල් වල තාමත් තියෙනවා දශක දශකයේ කියලා චිත්‍ර ඇඳලා මන්ද දශකයේ, ක්‍රීඩා දශකය, වර්ණ දශකය, බල දශකය, ඥාන දශකයේ කියලා. මන්ද දශකයේ කියලා කියන්නේ උඩු බැල්ලෙන් හොවින පළවෙනි අවුරුදු 10. ඉන් දෙවෙනි අවුරුදු 10 ක්‍රීඩා දශකයේ කියලා දාලා තියෙනවා. අපි ඉතින් වැලිකෙලි සෙල්ලම් කරන වයස. තුන්වෙනි දශකයේ වර්ණ දශකයේ සෝබන කරන්නේ. ඇඳුම් ආයිත්තම් හදන්නේ ෂර්ට් එකේ හැටියට කලිසම තියෙන්න ඕනේ.
කොණ්ඩේ මොස්තර දීන්න ඕනේ. ඉතින් ඔහොම ඔහොම වර්ණ දශකේ තමයි. ඒ වෙලාවේ තමයි ඔය පුටු වෙන්නේ. කෑනු පිරිමි එකතු වෙන්නේ ඔය විශ්වවිද්‍යාලයෙන් සුද්ද සෝක්තන්. ඒකේ තමයි වර්ණ දශකේ ගත කරන්නේ. ඊට පස්සේ එනවා බල දශකේ. ඉන්ද්‍රයන් ඔක්කොම බලවත් වෙනවා. ඇහි හොඳටම පේන වෙලාව, කන හොඳටම ඇහෙන වෙලාව. එහෙම ගියෙල්ලෙවලා එනවා ඥාන දශකේ. ඥාන දශකයට ආවට පස්සේ තමයි මිනිස්සයා සයිකොලොජිකලි මිනිහෙක් වෙන්නේ. එතෙන්ට එනකන් තාම බිම දන ගන්න කක් අත ගන්න පොඩි එකෙක්. 50 වුණාට පස්සේ තේනවා හැරලා බලනකොට මොකද්ද කරලා තියෙන සෙල්ලම කියලා. ඒත් ඔක්කොටම හිතෙන්නේ නැහැ. 60 වෙනකොට හාන දශකයට වැටෙනවා. හාන කියන්නේ පරිහානියට යන්න පටන් ගන්නවා. එහැ පෙන්නේ මේ 30 40 ඇඳිරි ඊට පස්සේ 60 ඇඳිරි එනවා. ඉතින් අවුරුදු 73 ක විතර අම්මා කෙනකින් ඇහුවලු මොකද අම්මා ඇස්පෙන්නේ නැද නෑ මට මේ 30 සෙන්චරිය තියෙන්නේ කිව්වා. අම්මට වයස 73යි 30 සෙන්චරිය අවිල තියෙන තාම අම්මට මොකද අම්මා වයසට යන්නේ නැහැ කියලා හිතන්නේ. ඉතින් ඒ වගේ අපි පුළුවන් තරම් 60 පස්සේ ජැක් ගහන්න පටන් ගන්නවා. අර කෑලි මේ කෑලි දාගෙන නටන්න පටන් අරගත්තට කොයි තරම්වත් හොද පාළුව නතර කරන්න බෑ. මේ විදිහේ පරිණාමයක් සිදු වෙනවා. මෙන්න මේ පරිණාමයේදී 70 80 90 වෙනකොට හැම කෙනාම ඉන්නේ පශ්චාත්තාපේල. ඔකිය උග්‍රම විද්‍යාඥයා ගත්තත් කවුරු ගත්තත් ඊට පස්සේ ඉතින් ඔය මොන ජග් ගහිල්ලක්වත් හරියන්නේ නැහැ. ඊට පස්සේ සංසාරයට බැන බැන ආතට බැන බැන දරුවන්ට බැන බැන ගත කරනවා. ඉතින් මේ ටික කිටි කරලා ගන්න පුළුවන් නම් මේ ටික ගන්න පුළුවන් නම් කොයි වයසේදීද මේ මේ අපි මේ බැඳිච්ච නැත්නම් කලින් සැලසුම් කරපු ගමනක මේ යන්නේ. අපි හිතන අපිට ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා මොකක්කත්ම කරන්න බෑ. කරන්න පුළුවන් බැරි ගතිය තීරණේ 70 පෙන්නට පස්සේ මට තාම කිට්ටු කරගෙන යනවා දැන් මම මේ කිට්ටු වේගෙන එනවා දැන් ඊට පස්සේ දිනු නැට්වර්ක් හරියන්නේ නැහැ කියලා මේක ගන්න පුළුවන් නම් මුල් කාලේදීම අන්න ඒකට කියනවා මේ තමන්ගේ කය පිළිබඳව අවබෝධය මානවයාගේ ඉතිහාසයේ හරහා අපි ඇසුරු කරන්න නම් හරහා අපිට ගන්න පුළුවන් අන්න ඒ ගන්නකොට අර මම විශේෂ කෙනෙක් නෙවෙයි මම මේ ගංගානම් ගඟේ තියෙන විශාල වැලි තලාවක නිකන් වැලි ඇටයක් විතරයි. මම මේ කැපිපේන්න හැදුවට කොන්ක්‍රීට් අනන්න ගත්තාම වැලි බල්දියකට අහු වුණාට පස්සේ 3-2 එක කලවම් කරා පිටියකට දාලා ගැහුවා ඉච්චරයි. මගේ වැලි ඇටේ කියලා විශේෂයක් නැහැ. ඉතින් අපි හැම වෙලාවෙම හදනවා මම මැණික් මම වැලි නෙවෙයි මම මැණිකක් කියලා හිතාගෙන ඉන්න හදන. මෙන්න මේ වෙනස මම කියලා විශේෂ දෙයක් මේකේ නැහැ. මේ පද්ධතියක් දුවන්නේ අන්නේ අවබෝධයේ නැතිකම නිසා එහෙම නැත්නම් මේ කයර තියෙන සුවිශේෂී ප්‍රේමයේ රාගය ගතිය නිසා අපි පුදුමාකාර පරිපූර්ණක ඇස්ටිමේටු දමදම මේක පවත්තන්න උත්සාහ කරනවා අන්නේ පවත්තන්න උත්සාහ කරනකොට අපේ ෂටගති මායාවී ගති සහ වංචනික ගති මතුවෙන හැටි අපි හිතන්නේ අනුන්ට පේන්නේ නැහැ කියලා මේ ලෝකේ ඇසැත්තු ඉන්නවා. ඒ ඇසැත්තන්ට පේනවා මේගොල්ලෝ නටන නැටිල්ල. එතකොට හරියට මේ හෙළුවෙන් වාගේ. කොච්චර අපි ඇඳගෙන හිටියත් අපි මේ නටන නැටිල්ල නිසා ඇසැත්තන්ට පේන නිසා අපි හෙළුවෙන් ඉන්නා වගේ පේන. ඉතින් මේක යෝගාවචරයටම තමන්ගේ හෙළුව, තමන්ගේ ෂටගතිය, තමන්ගේ මායාවී ගතිය, තමන්ගේම තියෙන වංචනික ගතිය දැක ගන්න ලැබුණාට පස්සේ භාවනා කරන්නන්ගේ 100ට සෑහෙන ගානකට පිස්සු හැදෙනවා. සයිකියාට්‍රික් ඉම්බැලන්ස් එකට යනවා. මොකද මේගොල්ලෝ යන්නේ භාවනාව හරහා තව ශරීරය පෝෂණය කරන්න, තව සෝබණිය වැඩි කරන්න, තව නම්බුනාම ලබන්න, තව ලාභ සත්කාර සම්මාන සිලෝක ලබන්න. ඒක තමයි ඇමරිකන් බුද්දිසම් කියලා කියන්නේ. ඇමරිකාවේ බුද්ධ ආගම විගුණන්නේ ඔයා බුද්ධ ආගම කෙරුවොත්, සතිය කෙරුවොත්, සතිපට්ඨානෙ වැඩුවොත් මේ විදියට වැඩ ලාභ සත්කාර ලැබෙනවා මේ විදියට හීලින් ඇති වෙනවා තෙරපිටික් වෙනවා කියුරටිව් කියලා. ඒ කියන්නේ මේ ශරීරය තවත් පෝෂණය කරන්න, ශෝබන කරන්න යන්නේ. ඉති විශාල රැල්ලක යනවා. ඉති මේ රැල්ල යන කෙනෙකුට කියන්න පුළුවන්ද ඕකකින් අර සතිය විකුණ ගන්න හොඳ ඇඩ්වර්ටයිස්මන්ට් එකට හොඳයි. නමුත් සතියෙන් අවශ්‍ය කරන්නේ මේ තෙරපි නෙමෙයි කියුරටිව් නෙවෙයි ප්‍රිවෙන්ටිව් කියලා. ඒකට කිසිම කෙනෙක් කැමති නැහැ. මේ සතිය ප්‍රිවෙන්ටිව් කියන පැත්තට දැම්මම පස්සේ කිසි කෙනෙක් ඒකට කැමති නැහැ. ඒගොල්ලන් ඕනේ වහා ප්‍රතිපල. සතිය වඩනකොට මේක ලැබෙනවා, මේක ලැබෙනවා, මේක ලැබෙනවා, මේක ලැබෙනවා. ඒ ඔක්කොම
ওই সাথিয়ে সন্ধ্যা আপি ইদিরিপাত করেন থেরাপিটিক কিউরেটিভ হিলিং কি নেব থেরম ওই খায় বর্ধনে কেন বেড়ে ඒ හරහා ඒක ප්‍රශ්න නැහැ පටන් ගන්නකොට ඒක ඉතින් ප්‍රශ්න නැහැ පහු වෙනකොට ප්‍රිවෙන්ටිව් කියලා ගත්තොත් ඒ පැත්තට ආසාවක් නැහැ අන්න ඒ බව තේරුම් අරගෙන භාවනා කරනකොට තමන්ගේ කය කෙරෙහි කොහොමද පිහිටන්න ඕනේ ඒ පිහිටීම අනුව තමන්ගේම කය කෙරෙහි තිබිත් ඒ අවිගත රාගය අවිගත ප්‍රේමය අවිගත පරිලාහය අවිගත ධන්නාව කිමින් කිමින් දුර වෙන්න පටන් ගන්න වයසට ගිහිල්ලාම නෙවෙයි අවබෝධය හරහා ඒ නිසා අඩු වයසේදීම පාණ්ඩිත්වයේ එන්න පටන් ගන්නවා අවබෝධය එන්න පටන් අර ගන්නවා ඒ අනුව බලනකොට මිනිස්සෙකු දිහා බැලුවොත් භාවනා කරන කෙනා වයසින් අඩු වුණාට පුදුමාකාර දියුණු මනසකින් යුක්ත වෙන්න පටන් අර ගන්නවා තව කෙනෙක් ඉන්න පුළුවන් ගොඩාක් වයසට ගිහිල්ලා අත්දැකීම් තියෙන නමුත් කිසිසේත්ම ඒක නිවන පිණිස එහෙම නැත්නම් සත්‍ය අවබෝධය පිණිස පාවිච්චි නොවෙන්නේ ඉතිරියනවා ඉතින් ඒ නිසා මෙවැනි සූත්‍රවලදී ਸਰවචනස අපිට උගන්වනවා ඔය කාම තණ්හාව අයින් කරාට පස්සේ එහෙම නැත්නම් අපි යම් ප්‍රමාණයකට ඉඳුරම් පිනවීමේ තියෙන ආධිනවේ දැක්කට පස්සේ අපි ඒකට යම් ප්‍රයත්නයක් කරගත්තයි කියලා හිතමු යම් ප්‍රමාණික සාර්ථකත්වයක් ආවට පස්සේ ඒ කෙනා ඊගාවට දැනගන්න ඕනේ කය පිළිබඳව තමන්ගේ ආකල්පවල වෙනසක් ඇති වෙනවා ඒ ආකල්පමේ වෙනස රසනාඳුනන ගතියක්වත් නීරසකමක්වත් කම්මැලිකමක්වත් නෙවෙයි මේ භාවනාවෙන් ඇතිවෙන ප්‍රතිඵලයක් කියලා පෙන්වලා දෙන්නේ හරි අමාරු භාවනාව නිසයි මේක මට වෙලා තියෙන්නේ කියලා ඒක තමයි අපි ඊයේ සාකච්ඡා කරේ ඊට පස්සේ යම් කිසි විදියකට යා වයසට ගිය කෙනෙක් කියෝ වයසට ගිහිල්ලා කය දුර්වල වෙලා ඒත් භාවනා කරනවා යාට තේරෙනවා මේ කය වළක්වන්න බැරි විදියට සෝදපාලුවට ලක් වෙනවා ඒ බව වෙනකොට යා යම් හේයකින් පොතේ දැනුම නිසා හෝ චින්තාමය ඥානයක් නිසා හෝ නැත්නම් අනුමාන ඥානයක් නිසා හෝ භාවනා නිසා තමන්ගේ මේ කය පිළිබඳව මේ සමස්ත කය එහෙම නැත්නම් මේ මිනිස්සයා කියන කෙනෙක් කියන පුද්ගලයා කියන එකට ආකල්ප වෙනස්කරන්න පුළුවන් වුණත් එයා මේ කය හැදිලා තියෙන රූප ධර්ම කෙරෙහි ඊට යටින් ගැඹුරින් ආසාවක් තියෙනවා. ඒක නිසා කය පිළිබඳව යම් ප්‍රමාණයක ආසාව අඩු කරගෙන, තෘෂ්ණාව අඩු කරගෙන, පරිේෂණ අඩු කරන ගියත් අර යට තියෙන රූප කෙරෙහි තියෙන තෘෂ්ණාව ඉගෙන ගන්න හරිම ලේසියෝ භෞතික විද්‍යාව ඉගෙන ගන්න කෙනා. මොකද භෞතික විද්‍යාව කියන්නේ රූප ධර්ම පිළිබඳ කරන අභ්‍යාසය. ඉතින් පසුගිය අවුරුදු 40 භෞතික විද්‍යාවේ පුදුමාකාර දියුණුවක් ආවා. අන්නේ ඒ දියුණුවත් එක්ක බලනකොට ඒකට අපි විද්‍යානුකූල දියුණුව කියලා කියනවා. ඒක තියෙන්නේ බාහිර රූප ධර්ම පිළිබඳව තියෙන දැනුම. දැන් මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්න හදන්නේ අද්දකිය හැකි අස්පන අපිට තියෙන අභ්‍යන්තර රූප ධර්ම පිළිබඳවත් ඒ දක්නාසුළු පැත්තෙන් ලෑස්තිම් බලාන ගියොත් මේකේ පුදුමාකාර වෙනසක් සිදු වෙන්න පටන් අර ගන්නවා. ඒ වෙනස දැක්කොත් ඇති හැටියට මේ රූපය පිළිබඳව ඔය තද බල තියෙන ආසාව නැත්නම් ඒක කොහොම හරි නඩත්තු කරනවා කියන කය නැත්තම් කයට හේතු වෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතර මහා භූත ධර්ම මගේ වශයේ පවත්නවා මට ඕන විදිහට කරනවා කියන දේ මේ නිකන් හරියට මේ හුලං අල්ලන්න හදනවා වගේ වැඩක්. කොහොම කරත් අහුවෙන්නේ නැහැ. අන්න එතෙන්ට යන්න එයා කොච්චරක් දුරට මේ රූපය කියන එක නිත්‍ය සංඥාවෙන් බලනවද අනිත්‍ය සංඥාවෙන් බලනවද කියන එකේ මහ විශාල වෙනසක් තියෙනවා. අපි මේ රූප තමයි ලෝකේ ත්‍රිමාණයට දාලා ගන්නෙ. දිග, පළල, උස ත්‍රිමාණික දාලා මෙව තමයි අපි නිශ්චල චංචල දීපල විදියට අරගෙන මෙව හම්බ කරන්න තමයි ජීවිතේ වැද්දගත්ම කාලේ ගත කරන්නේ. ඊකලියොල මරනකොට අතල් දාලා මැරෙන්න වෙනවා. මේ බව දැනගෙන මේ රූප ප්‍රමාණයක් නැතුව ජීවත් වෙන්නත් බෑ. කොච්චරක්ද ප්‍රයෝජනේ සලකලා අවශ්‍ය වෙන්නේ? කොච්චරක් අපි කෑදරකමට බදාගෙන ඉන්නවද? බදාගෙන ඉන්නවා වැඩි කෙනාට මරණෙදී වැඩි දුකක් එනවා.
ප්‍රයෝජනේ සලකලා වැඩ කරන එක කරාට ඉතින් මරණය එනවා. එතකොට ඉතින් ඔය ප්‍රයෝජන ගත්තට ඒක විතරයි. ඊට පස්සේ බය වෙන්න දෙයක් නැහැ. අන්න ඒ ඥාණය හරිම අසාධාරණ විදියට මනුස්සයට පිටලා තියෙන. ඒ මොකද? මනුස්ස අවුරුදු 70ක් 70ක් 80ක් ඉඳලා ඒ ඥාණේ වැඩෙනකොට මැරලා යනවා. ඊට පස්සේ පොඩි කෙනෙකුට ඒ කියන දේ අහන්නෙත් නැහැ. ලොක්කෝ කියන දේ පොඩි කට්ටිය අහන්නේ නැහැ. එක දවසක් ඒ ලොක්කෙක් අවුරුදු 120ක ලොක්කෙකුට හම්බුනාලා අවුරුදු 18ක විතර හොඳ දෙල්ලක් අරගොල්ලේ. ඉතින් ඒ හම්බෙනකොට මුකුටු ගහලා බීලා ලිඩ රෝගත් හදාගෙන ඕම මේ කාම භෝගීව රස ලෝලීව ජීවත් වෙනස ලොක්ක කතා කරලා කිව්වලු. බලපම් පුතා. පුතා නෙමෙයි එතකොට මුණුබුරා වෙන්න ඇති. බලපම් ඔබ මේ වෙනකොටත් කොච්චර නරක ඇබ්බැහි ගොඩක් අරගෙන දැනටමත් ඇඟ ලෙඩ වෙලා. ඔබට කොහෙද ඉස්සරහට ගමනක් තියෙන්නේ මම බලපම් මේ වෙනකම් මම මේච්චර කල් ජීවත් වුණා කවදාකවත් මසක් පාන්සියක් වළඳලා නැහැ නරක මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා නැහැ ඊකට සුරුට බොන්නේ නැහැ මම මේ එළවලු ටිකක් කාලා ජීවත් වෙනවා මම ස්ත්‍රී දූර්තය කරන්නේත් නැහැ සූදු කෙලින්නෙත් නැහැ ඉවැටි කිරුවේ නැහැ කියලා එදිට කොල්ල ආනවලු දින් CEO ඔය ටික කරන්නේ නැත්නම් 120ක් ඉඳලා ඇති වැඩේ මොකද්ද කියලා ඉන්නනම් කපල විපල ජොලි කරපල්ලා කියලා ඉන්න බෑ ඌ 18 වෙනකොට කරපහරි අර ලොක්කට 110 120ක් යනකම් කරගන්න බැරි වෙලා ඉතින් මේක තමයි ලෝකයේ අද ඇඩ්වර්ටයිස්මන්ට් එකේ පෙන්වන්නේ හැම නිවුස් එකකම හැම CD එකකම හැම චිත්‍රපටයකම හැම ටෙලි නාටකමකම පෙන්වන්නේ ඔච්චරයි නව කතාවකම පෙන්වන්නේ ඔච්චරයි මේ ඉන්න ටිකේ පුළුවන් තරම් රස විඳ බලයිසාර ලොක්ක කියන දේ පොඩි එකක් කරාට sannivedana වෙන්නේ නැහැ මේගොල්ලෝ ඉඳලි වල වයසට ගියාට පස්සේ එනවා අපට උගන්වන්න කියලා කණන් ගන්නෑ. ඉතින් බුදුරජාණන් වහන්සේට මේ වගකීම එනවා. මේ සාහරා සංඛේ කල්පලක්ෂයක් පෙරම් පුරලා උන්වහන්සේට බුදු වෙන රාත්‍රියේ ඉස්සල දවසේ පෙරවිසු කඳ පිළිවෙත පෙනුණා. එතකොට තමන්ගෙම එක එක ජීවිතවල එකතු කරගත්ත දේවල් ඊගාව ජීවිතයට යන හැටි තේරෙන්න පටන් අර ගන්නවානේ. පෙරවිසු කඳ පිළිවෙත කියලා කියන්නේ මම මේ එක ජීවිතයක නෙමෙයි ආත්ම ගානක පේනකොට තේරෙන පටන් අරගත්තා. අපි අර ඊගාව අලුතින් ආත්මයක් ලැබුණාට පස්සේ අලුතින්ම తත්‍ර తත්‍රාభినන්දනීකේ ඒකල්ලග නටනවා අර ගිය ආත්මේ අපි විඳපුවා ඒ තකතිරුකම් මොඩකම් මතක නැහැ ඊට පස්සේ බුදුජානසල් පෙන්නවා දිබ්බ චක්කු ඥානේ මේ දැන් උපදින සහ දැන් මැරෙන කට්ටිය මේ වෙලාවේ මැරෙන උපදින අය ඒතකොටත් පේන්න පටන් ගත්තා මැරෙන වෙලාව වෙනකොට මේ මනුස්සයන්ට එන මානසිකත්වයත් මේ අලුතින් රසාවක් හම්බෙච්ච එකන කතාවද බඳව කෙනෙකුට කාර් එකක් ගත්ත කෙනෙකුට ඇතිලා තියෙන ඒ සිලීලා හරියක් දෙක අතර වෙනස. ඉතින් මේ ඥාන දෙකත් එක්ක තමයි ආශ්‍රක්ෂය කර ඥානෙ පහළ වුනේ. දැන් අපිට වෙලා තියෙන්නේ අපි බොහොම පටු තීරේ කියන්නේ. අපිට ඒ පෙරවිසු කඳ පිළිවෙත පිළිබඳ දැනුමක් ඕ මේ වෙලාවේ පෙන්කෙලින කට්ටිය ඕ මරණ මොහොතේ ඉන්න කට්ටිය පේන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපිට තියෙන බොහොම සුළු ප්‍රදේශයක්. ඉතින් මේක බුදුරජාණන් වහන්සේට සිද්ධ වෙනවා. අර සෝවාන් මාර්ග සාහනේ සඳහා වූ පර ඥානේ සඳහා වූ උසස් ඥාන කටයුතු කරන හැටි සිද්ධ වෙනවා මේ දැකපු දේ කෙටි කරලා පෙන්නන. ඒක ලේසි නෑ. ඒ කියන කතාව ලේසි නෑ කාරණා දෙකක් නිසා. එකක් තමයි අපපටිපත්‍ය අවිද්‍යාව. අපි මේක දන්නේ නෑ. අපි ඉතින් ඉන්නේ අපේ අනික් අයට වැරදිලා මට හරි ගිහිල්ලා මම අම්මට තාත්තට වැඩිය දියුණුයි මට යමක්කමක් තියෙනවා. මට කාගේ ජනප්‍රියතාවය තියෙන නිසා මං දන්නවා ওই අනිත් අයට වැරදුනාට මට වරදින්නේ නැහැ කියලා අපි උතුමාකාර විදියට තමන්ගේ චරිතය අනික් අයගෙන් ඈත් කරගෙන ජීවත් වෙනවා. ඉතින් ඒක නිසා අපි ළඟ තියෙන අපටිපත්‍ය විද්‍යාව සාමාන්‍ය නොදැනීම කියලා කියනවා. ඉතින් ඒක තමයි ওই ජාතක කතා ටිකෙන් බුදුහාමර උගන්වන්නේ අපට. මමත් ওই උඹල කරන ඔක්කොම ಜಾති කොටලා තිනවා, රජ වෙලක් තිනවා, බලු වෙලක් තිනවා. ඉතින් මේකේ කැරක්කර කියන එකයි හිද්ද වෙන්නේ. ඒසම උඹට විතරක් ඔය රජ වෙන්න දෙයක් මේක ඇත්තේ නැව හොඬ තුම් මනවා ඊට පස්සේ තියෙනවා තව අවිද්‍යාවක් මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව කියලා වැරද්ද හරි විදිහට තේරුම් ගන්න වෙන ඉතින් මේ මනුස්සයද කොච්චර කිව්වත් අර වැරදි මතය දුරු කරන්නේ නැහැ ඒක තමයි භයානක දේ ඒක වයසට යන්න වැඩි වෙනවා මති මතාන්තර ටිකක් කරගෙන හන මිටි ටිකක් කරගෙන මේක තමයි ධර්මය මමයි දන්නේ කියලා අර වැරදි ටිකක් තියෙන මොන જાති කෙරුවත් මකන්න බෑ. ඉතින් යම් කිසි කෙනෙකුට කිව්වට අර මත ටික අර මති ටික
අර පිළිගැනීම් ටික තියෙන තාක්කල් ඒක නට කවදාහකවත් අලුතින් සලකා බලන්න ක්‍රමයක් නැහැ. මේකට කියනවා මෙට්ටහි වෙනව, ඇට්ටුණා වෙනවයි කියලා. එහෙම නැත්නම් පිටකර වෙනවයි කියනවා, කේස් හාඩ්නින් කියලා කියනවා. අපි පුදුම පොදියක් අල්ලගෙන ඉන්නේ. වස්තු විශේෂයි රූප විශේෂ විතරක් නෙවෙයි, වේදනා සංඥා සංඛාර විඥාන කියන හැම දෙයක් විශේෂයි. අපි දැනට දන්නවයි කියලා හිතාන ඉන්නේ. මේ රූප තමයි ඔය රූප කියන්නේ කියලා හිතාන ඉන්නවා. මේ අපි දන්න වේදනා ටික තමයි වේදනා කියන්නේ කියලා හිතානවා. මේ අපි දන්නේ tip of the iceberg වගේ මේ මුළු ස්කන්ධයෙන් 10න් එකක්වත් දන්නේ නැහැ. දන්නේ නැතුව අර දන්න 10 සමස්තයක් වශයෙන් සාධාරණීකරණය කරන්න යනවා. ඉතින් එතකොට අපි ඇති කරගන්න අන්වේ ඥාන ඒ ණය විපස්සනාව ඒකාන්තෙම කරදි විනිශ්චයකට යනවා. ඒකාන්තෙම නොබෝ කලකින් බුරු බවටපත් වෙනවා. අපිට ඉවසීමක් නැහැ මේ සමස්තය බලන්න. ඇති හැටි බලන්න. අපිට පොඩ්ඩ දැකපු ගමන් වහාම විනිශ්චයකට යනවා. ඉතින් ඒක නිසා බුදුජාන වහන්සේට සිද්ධ වුණා මේ ප්‍රතිපදාවක් හදලා පෙන්නන්න ඔක්කොටම නෙවෙයි කැමති කෙනෙකුට මේ රූපය එහෙම නැත්නම් රූප කර්මස්ථානේ එහෙම නැත්නම් මේ කයේ එක කොටසක් අරගෙන ඒක දිහා මෙන්න මේ විදිහට බලපන්. මල්නකොට උඹට ওই බුදුරජාණන් වහන්සේ සාරාංශික කල්පලක්ෂිකම දැකපු එක අවුරුදු 7ක් යනකොට දකින්න පුළුවන් වෙයි. නැත්නම් 6ක් ඇතුළත පුළුවන් වෙයි. එහෙම නැත්නම් අඩු ගානේ දවස් 7ක් ඇතුළත දකින්න පුළුවන් තමන්ගේ කුශාග්‍ර බුද්ධිමත් ගතිය අනුව කියලා මේ රූපෙට හිත දාන්න කියනවා. ඉතින් ඒ යම් කිසි කෙනෙකුට මේ වර්ණ රූප සංධාන බලබලා හිටපු කෙනෙකුට ඒ විවිධාකාර රූප සටහන් සහ වර්ණ බලන විනෝට එකම රූපයක් දිහා දිගට දිගට බලන්න කියන එක ඒක එලිමාන්තිර කඳවුරකට දාපු කෙනෙක් වගේ කෙනෙකුට වැඩේ. කරන්නම බෑ. මුදෙ මේ ඇහැ නිතරම දඟල දඟලා එක එක රූප එක එක සටහන් බලනවා. ඉතින් අපිට යම් වෙලාවක ඒක බලා ගන්න බැරි වුණොත් එහෙම අපිට වෙන්නේ ජීවිතේ නිකන් colored TV එකක් black and white කරලා දුන්නා වගේ. වැඩන්නේ ජීවිතේ මේ ඇස් දෙක නැත්තම්. ඇස් දෙකෙන් තමයි වැඩියෙන්ම කෙලෙස් උපදින්නේ. ඒක තමයි ඇහි බබා වගේ අපි රකින්නේ. යම් කිසි කෙනෙකුගේ ඇස් දෙක නැති වුණා නම් වැඩන්නේ. ඉතින් ජීවිතේ ගන්න දෙයක් නැහැ. අන්නේ විදිහට අපි ඇහැ රකින්නේ මොකටද? ඒකේ මේ වර්ණ සහ සටහන් දැක ගැනීමේ තියෙන ආසාවට. එතකොට ඒ වෙනුවට රූප රූපයක් අරගෙන ඒ රූප රූපේ ලක්ෂණ ටික තුනක් බුදුහාමර වේලලා දෙනවා. ඒ රූප රූපේ නැවත නැවත මතුවෙන එකක් වෙන්න ඕනේ, උදාසීන අරමුණක් වෙන්න ඕනේ, නොමිලේ ලැබෙන එකක් වෙන්න ඕනේ. ඒ තමයි වායෝ පොට්ටබ රූපේ කියලා කියන්නේ. ඒ හුස්ම හැම කෙනෙකුටම හම්බෙන්න නොමිලේ ලැබෙන දේ. ඒක අත්විඳින්න පුළුවන්. ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. නැවත නැවත හම්බෙනවා. ඒක නිසා බුදුදහමේ සඳහකට පොඩ්ඩක් අතර වෙලා හුස්ම දිහා පොඩ්ඩක් බලන්න. මෙන්න ඇවිදිනකොට වම දකුණේ ඇති වෙන පටවි පොට්ටබ්බේ පොඩ්ඩක් බලන්න. ඒකම දිගට බලන යන. එතකොටම අපිට තේරෙනවා මේ විවිධ රූප බලන තියෙන ආශාව සහිත ඇහැ පුදුමාකාර විදිහට උද්ඝෝෂණ කරන්න පටන් අරගන්න. ඔහොම කරන්න බෑ. මට මගේ අයිතිවාසිකම් ඕනේ. මට විවිධ සටහන් ඕනේ. මට විවිධ ආකාර දකින්න ඕනේ කියලා. ඉතින් ඒක නිසා ඉඳගෙන ඉන්න ගියාම විශාල ජනගහනයකට ලෝකේ ඇස් දෙක වහගන්නවා කියන එක අපාය දානවා වගේ. වහන්න බෑ. විශේෂයෙන්ම අපරාධ කරපු කෙනාට ඇස් දෙක වහන්න බෑ. වැහපු ගමන් අර කරපු අපරාධයක පේන පටන් ගන්නවා. ඒක නිසා ලයිට් නැතුව අඳුර වෙනව දකින්න බෑ. දකින්නකොටම බයක් ඇති වෙනවා. අද ඒ නිසා අද ලෝකේ ඕනෙම රජයක අරසාව පිළිබඳ වේදම් කරන ප්‍රමාණය සමහර 40% විතර දල ජාතික නිෂ්පා ආදායමේ මේ මිනිස්සු බයයි. අන්ධකාර වෙනකොට බයයි, වයසට යනකොට බයයි, කරුවල වෙනකොට බයයි. ඒක නැතිකරන්න පුදුම විදියට ඊදම් කරනවා. ඕනම කෙනෙක් එහෙමයි. ඒ මොකද මේ ඇහැ ඉල්ලනවා අපට මට රූප පෙන්නපන්. මම නිකන් ඉන්න බෑ කියලා. ඉතින් ඒක හොඳට දන්නවා භාවනා කරන කෙනා. භාවනා කරගෙන ඉන්නකොට ඒක පාරට ඇත්ත කරනවා. බේරන්න බෑ. අර තමන් ඉන්න තැන කොතනද ඉන්නේ මොකද්ද වෙන්නේ කියන එක පොඩ්ඩක් එහෙම හැල හැප්පෙනකොට ආයස්තරයක් අතගාල බලන්න ඕනේ. ගේනකොට තිබ්බර බඩු සැට් එක 32 තියනවාද කියලා. කය දිහා බලාගෙන ඉනොට කය මොකද්ද වෙන්න පටන් අරගන්නවා. ආස්වාද ප්‍රසවාසය දිහා බලාගෙන ඉනොට ඒක මොකද්ද වෙන්න පටන් අරගන්නවා.
ඒ වෙන්න පටන් ගන්න කන්නක හැම වෙනසක්ම මෙයාට පේන්නේ අභියෝගයක් විදියට. මෙයාට පේන්නේ මට නැති වී යෑමක්, දිය වී යෑමක්, බොඳ වී යෑමක්, නාස්තියක් කියලා. ඒ නිසා එයා හිතනවා මේ හුස්ම දිගටම පේන්න ඕනයි කියලා. එහෙම නැත්නම් එයා බලෙන් හුස්ම ගන්න. මොකද අර නිත්‍ය සංඥාවට තියෙන ආසාවට. හුස්ම පේන්නේ නැහැ කියන කෙනා එක්ක. ආයෙත් බිම්බි මහකිලිම කරන්න. එතන බුම්බන්න හුලන්න පටන් ගන්නවා. ඉගෙන ආයාස කරනවා. අර රූපෙට තියෙන ආසාව නිසා. එහෙම නැත්නම් කය අත ගාලා බලනවා. ඒක තමයි කරන්නේ. ඒක කාට දොස් කියන්න බෑ. ඒක තමයි අර ඩිෆෙන්ස් සිස්ටම් එක. අපිට අපි ඔරියන්ටේෂන් එක නැති වෙනකොටම අපි ආයතරයක් ආයක නැවති ස්ථාවර කරන්න හද පටන් ගන්නවා. මේකට හේතුව අපි ඉන්නේ නීත්‍ය සංඥාවල. අපිට බෑ අනිත්‍ය සංඥාවෙන් ඒක ප්‍රතිස්ථාපනය කරන්න. ඒ නිසා අපි විපල්ලාස හතරක ජීවිතය ගත කරන්නේ. නিত্য සුඛ සුභ ආත්මකය. ඉතින් භාවනා කරන්න යන කෙනෙක් ආරම්භයේදීම මේක අනිත්‍යයි දුකයි අනාත්මයි අසුභයි කියන එක හෝ සම්ප්‍රදාන කුල අපිට තියලා තියෙන නিত্যයි සුඛයි සුභයි ආත්මයි කියන දෙක අතර යෝගාවචරයාගේ හිතේ ඇති වෙන මේ තරන්දිල්ල පටලවිල්ල වක්කාර දනවන සුළුයි. ආසාත්මක රෝග ඇති කරන සුළුයි. බය ඇති කරන සුළුයි. අසරණ කරන සුළුයි. පාළු කරන සුළුයි. ඒකාකාරී කරන සුළුයි. නීරස කරන සුළුයි. එනිසා මේ නিত্য සංඥාව ඉදලා අනිත්‍ය සංඥාවට යන අතරේ එහෙම නැත්නම් මේ භාවනා හිත ප්‍රගතියකට යන ජීවුණට යනකොට අතරමඟදී හම්බෙනවා මේ යෝගාවචරයට නීරසකම කම්මැලිකම අනිෂ්ඨිර භාවය බය චකිතය වගේ රාශියක් පේන පටන් ගන්නවා. ඒ පේන පටන් ගන්න හැම වෙලාවෙම ඒ යෝගාවචරය හිතනවා මේ අසරණකාම මේ පාළු ගතිය මේ නීරස ගතිය මේ කම්මැලි ගතිය මේ තනි වුණා වැහෙන් කොටු වුණා වගේ දැනෙන ගතිය සතිය නැති නිසා වෙච්ච දෙයක් කියලා. සමාධිය නැති නිසා වෙච්ච දෙයක් කියලා. එහෙනම් තමයි මගේ සීලිය අඩුපාඩුකම නිසා වෙච්ච දෙයක් කියලා. එයා පුළුවන් තරම් බලනවා. නැත්තම් කමඨහන් වාර්තාවට දාලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ කොහොමද මේ කම්මැලිකම නැති කරන්නේ? අනේ කොහොමද මට නිදිමතින් එක නැති කරන්නේ? අනේ කොහොමද මට ඒකාකාරීකම එක නැති කරන්නේ? මට මේක කාමයේ ඉන්නකොට තිබුණේ නැහැ. කාම සංඥාව ඉන්නකොට එන්නේත් නැහැ. ඒ වුන් කරලා මේ රූපෙට දාපු ගමන් පුදුම කම්මැලිකමක් එන්න පටන් ගන්නවා. ඉතින් මේ කම්මැලිකම නීරසකම ඒකාකාරීකම මේ වයසරණ ගතිය භාවනාවේ ප්‍රතිඵලයක්. අනිත්‍ය භාවයේ පේන එකේ පෙරමග ලකුණු කියලා කියලා දෙන්න බණ කීයක් කියන්නේ වේද කියලා හිතන්න. කවදාවත් හයිය හති තියනනම් බෙල්ලෙන් උඩ පණ තියෙන කෙනෙක් පිළිගන්නේ නැහැ. එයා කියන්නේ භාවනා කරද්දී නීරසකම නැති කරලා දෙනවා. කම්මැලිකම නැති කරලා දෙනවා. ඒකාකාරීකම නැති කරලා දෙනවා. අසරණ ගතිය නැති කරලා දෙනවා. එයා කියන්නේ හරියට මට බැරිද ස්වාමීන් වහන්සේ වතුර ටිකක් හොයලා දෙන්න මේ තෙත ගතිය නැති. මට වතුර ඕන හැබැයි තෙත ගතිය බෑ. ඉතී වගේ මේ සත්‍යය ඉල්ලනවා චතුරාර්ය සත්‍යය ඉල්ලනවා නිච්ච සංඥාව හරහා. අනිච්ච සංඥාව වෙනකොට පස්සෙන් පස්සට දුවන. දුවන්නේ ආයි මොකුත් නැහැ මේ හිතා ගන්න බැරි වේගෙන්. නතරල ඇහුවොත් මොකද කියලා කියා ගන්න වෙලාවක්වත් නැහැ. ඒ නිසා භාවනා කරන්න ආපු කිසිම කෙනෙකුට මම දැකලා නැහැ මේ තාකල් මේ අභියෝගය දැකලා නැති. එහෙම නැත්නම් මේ ප්‍රශ්නේ මතුවෙච්ච නැති. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරන කිසිම කෙනෙකුට කාගෙන්වත් බණ අහන්න නැතුව මේ ක්‍රමයේ Tamanටම තේරෙන්නෙම නැති තාලෙටයි මාර්යා මේ ප්‍රෝග්‍රෑම් එක හදලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ හොරෙන් ඇවිල්ලා කියනවා පුතේ දුවේ භාවනා කරනකොට මේ රූපය පිළිබඳ තිබෙන අවිගත ප්‍රේමය අඩු වෙන්න ඉඩ තියෙනවා. රූපය පිළිබඳ තියෙන තෘෂ්ණාව අඩු වෙන්න ඉඩ තියෙනවා. රූපය පිළිබඳ තියෙන ඡන්දේ අඩු වෙන්න ඉඩ තියෙනවා. ඒක භාවනාවේ දියුණුවක් කියලා. කාටද ඇහෙන්නේ? මේ විනුවට බව රෝගය සදනා රූපෙට මත් වී ඇයි දු ප්‍රේම කලේ කෝදපතා මේ සංසාරේ දුක කෙලවර වේ නිර්වාණේ. මේ රූපෙට කරන ප්‍රේමේ
මේ රටවල් ලෝකෙ 200ක් තියෙන 200ටම ගිහිල්ලා බලන්න ඔක්කොම කරන්න එකනේ. භව රෝගය සදන රූපෙටමත්ටි. ඇයිද ප්‍රේමකලේ කරන්නෙත් අපේ දරුවන්ට කියන්නෙත් කරපන් කියලා. අපි අම්මලාට තාත්තලාට දෙන්නෙත් ඕක තමයි දෑවැද්දට. භව රෝගේ හදන ඒගොල්ල මනාප මනාප රූප ඇති කරලා දෙන්න පුළුවන් නම් ඉතින් අර තම්බි තමයි කියන්නේ ඒක ගතා. මේ සින්දු මොයිදින්බෙක්. ඒ සින්දු ලස්සන ඒවා කියන්න හොඳ නැහැ. ඉතින් මොන කරන්නේ? මේ වීඩියෝ එකක් හදලා තියෙනවා. ඒ ඔක්කොම ජවනිකා වෙන්නලා ඒකල අන්තිමට හොඳ ටයිකෝඩ් දාගත්ත සපත්තු දාගත්ත මහත්තෙක් ගහක එල්ලිලා මැරලා ඉන්න එකෙන් තමයි සීන් එක ඉවර වෙන්නේ. ඌ තමයි අන්තිමට වෙන්නේ. භව රෝගය හදන රූපෙට මැටි. බුදුජානක මහසර් සඳහන් කරනවා මේ ලෝකේ ප්‍රමාණ කරන ප්‍රමාණ හතරක් ගැන කතා කරනවා. රූප ප්‍රමාණ, ලෝක ප්‍රමාණ, ගෝස ප්‍රමාණ, ධම්ම ප්‍රමාණ කියලා. මුළු ලෝකෙම දුවන්නේ පෙනුමට. ඒකයි මේ රූපලාවන්‍ය ආයතන අද ලෝකේ ඕනෑම ආණ්ඩුවක් වෙනස් කරන ශක්තියක් ඇති වෙලා තියෙනවා. බිග් ෆාමා. අද ලෝකේ වැඩියෙන්ම සල්ලි හම්බ කරන, වැඩිම විද්‍යාඥයෝ ගන්න හයර් කරන දේ තමයි ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි. රූපලාවන්‍ය. දැකලා තියෙනද කිසිම සංගරාවක්, කිසිම පත්‍රයක්, කිසිම ටෙලිවිෂන් එකක් රූපලාවන්‍ය ගැන කතා නොකරන එක? ඒගොල්ල නිකම් පෙන්වන්නේ ඒක. අපෙන් සල්ලි ගන්න නැහැ. මුදේක අහුණාට පස්සේ ආ සුපර් මාකට් ගියම දන්නේම නැහැ. එයා ඒ පින් කැටේට සල්ලි දානවා. ඉතින් මේ පදනමක මේ වගේ මේ රූපයේ පිළිබඳ විගත රාගයේ සහ අවිගත රාගයේ තියෙන තැනක බුදුරජාණන් වහන්සේ භාවනාවට කැලේට යන්න කියන එකේ අර්ථය පොඩ්ඩක් හිතලා බලන්න. ගහක් මුලට යන්න කියන එකේ අර්ථය. ශූන්‍යාගාරයකට යන්න කියන අර්ථය. මොකද මේ කාම ලෝකේ ඉඳගෙන මේ අසුචි වලක ඉඳගෙන කොච්චර සන්ලයිට් සම්බන්ධාල හොදෝද හිටියත් ලකින්නේ අසුචියේ නම් සුද්ධියක් ලබන්න අමාරුයි. ඒක නිසා කියනවා දැනගත්තට පස්සේවත් අඩුවා. මේ රූපයෙන් අපි වට කරගෙන තියෙන හැටි අපි මේ කතා කරද්දී තාම රූප රූපේ ගැන. ශබ්ද රූප කියලා තව එකක් තියෙනවා, ගන්ධ රූප කියලා තව එකක් තියෙනවා, රස රූප කියලා තව එකක් තියෙනවා, පොට්ටබ්බ රූප කියලා තව එකක් තියෙනවා. ඔය පහේම දිනුනෝ තමයි තාක්ෂණ දිනුනෝ කියලා කියන්නේ. ඔය පහේම දිනුනෝ තමයි යටිතල පහසුකම් කියලා කියන්නේ. අපි ඒකට තමයි මේ ජීවිතේ සුන්දරම වයස ගත කරලා මම වැඩි කරන්න හදන්නේ. අපි කියනවා එතකොට ඒක පුද්ගල ආදායම වැඩි, දල ජාතික නිෂ්පාදනය වැඩි, හැබැයි ඉතින් අප්සෙට් එකට තියෙන්නේ ටෙන්ෂන් එකක් පොඩ්ඩක් වැඩි. ෆ්‍රස්ට්‍රේෂන් එකක් වැඩි. අද දිනුනෙච්ච රටවල් වල බෙහෙත් ගන්න මට්ටමේ සයිකියාට්‍රික් සිටුේෂන් එක more than 40%. ඉස්කෝල ළමයින්ගේ මානසික ආතතිය හිතා ගන්න බැරි තරම්. ඉතපු ගමල් ළමයා සිය දිනස ගන්න. එහෙම නැත්නම් තුවක්කුව ගෙනල් වන් දින ඔක්කොට විරචන විරචන යනවා. කාටවත් උත්තර නැහැ. හැබැයි අතරමැද රූපලාවන්‍යයට කතාව. රජයේ කිසිම චෝදනාවක් කරන්නේ නැහැ. මොකද රජයට මුදල් හම්බෙන්නේ එතනින්. ඉතින් මෙන්න මේ කතාව බුදුහාමුදුරුව මේ වගේ පැත්තකට වෙලා වාඩි වෙලා බාගෙට ඇස් දෙක වහගෙන ඔය hina වෙලා ඉන්නේ මොකක්ද කියලා හිතාන ඉන්නේ. මේ අමන මරි ජනතාව දිහා බලලා පේනවා මුන් කවදා තේරුම් ගනීද? භව රෝගය සදන රූපෙට මත් වී ඇයිද ප්‍රේමකලේ? තාමත් ප්‍රේම කරන්න බැරි එක ගැනත් කනගාටුයි. එතෙන් ප්‍රේම කරන එක්කනාඩක් පවන් තලනවා. අනේ ඒ කට්ටිය හරි ජොලියේ ඉන්නයි කියලා. ඉතින් මේක තේරුම් අරගන්න ඕන ඉස්සෙල්ලා අහලා. එහෙම නැත්නම් මේ කියන්නේ දේව රහතක් වගේ. අහලා මේ රූපය පිළිබඳව නිච්ච සංඥාව වෙනට අනිච්ච සංඥාවට මාරු වෙනමයි කියන එක බුදුහාමුදුරට සාතිකයක් දෙන්න බෑ. 100කට බණ කියනයි කියලා හිතන්න කොයි කෙනාට ඒක වෙයිද කියන එක බුදුරජාණන් වහන්සේ වගකීම් බාර ගන්නෑ. බුදුහන්සේ කියනවා මම මෙහෙම ගැලවුම් කාරයක් නෙමෙයි මම කියන්නම්. බෑ ඇහෙයිද දන්නේ නෑ. මම කියන්නම් ඇහිද දන්නේ නැහැ. මොකද ඇහිච්ච ගමන් අපි හිතන අනියුක තේරෙන්නේ අප්පා ගැඹුරුයි අප්පා. ඔය සාමාන්‍යයෙන් කැරොල් ගීතයක් වගේ එකක් නම් තේරෙනවා. ඔය ගැන තේරෙන්නේ නැහැ.
ඒ මොකද යටිහිතේ තියෙන අපටිපත්‍ය අවිද්‍යාව නිසා. අපි බාහිරගෙන තියෙන අගයන් ආඩම්බරයක් මතයි අපි ඉදිරියට යන්නේ. කාට හරි පුළුවන් නම් මේක පිළිබඳව නැවත සලකා බලන්න. අපි අගයන් ආඩම්බරයන්, අපි අරගෙන තියෙන උපමානයන් හරි වැරදි ටික නැවත සලකා බැලිය යුතුයි කියලා අපි ඒකට කියනවා විවෘත මනස කියලා. අන්නේ මනස දැනට නැති වුණාට දැනට ඒක 100%ක් ඇත්තේ නැහැ. කිසිම කෙනෙක්ගේ උපදින්නේ නැහැ. හොඳට මතක තියාගන්න. මොකද මේ උප්පත්තියක් එන්නම් ඔය තණ්හා මාන දිටි තියෙන්න ඕනේ. කාමේ තියෙන්න ඕනේ. උප්පත්තියක් ඇති වෙන තියෙන්නේ මේ බුදුසසුනේ දේශනා කරපු එකක් ආනන්ද හැඳුරෝ කියනවා. කාමේ තියෙන්න ඕනේ, ආහාර තියෙන්න ඕනේ, මානේ තියෙන්න ඕනේ, මෛතුනේ තියෙන්න ඕනේ. උපදී අකතේන ඔය හතරෙන් විතරයි ඉන්නේ. හැද වෙන මොනක්වත් ඊගින උපදිච්ච හැම කෙනාටම ඔය හතර තියෙනවා. එනිසා ඉපදුනාට පස්සේ මෙයාට බණක් කිව්වට පස්සේ මෙන්න මේ ආර්ය පරිශීණය කරන්න කවුරු හිතට ගන්නේද? කාට වැටහිද කියලා බලන එක බුදුන්සේ වගේ කියන්නේ. හැබැයි බුදුන්සේ මහා කරුණාවෙන් දේශනා කරනවා බාහිරගත්තේ නැතුණාට කමන්නේ බණ කියන්නේ කියලා. බුදුජනන්සේ බුදුනාට පස්සේ බණ නොකියන්න තීන්දුව කරපු කතාව නම් හිතන්නේ මේගොල්ලෝ අහලා තියෙනවා. දීන්දුනාට පස්සේ මේක තේරුම් ගත්තට පස්සේ පස්ස ගැහුවා බණ කියලා වැඩක් නැ කවුද අහන්නේ. ඒ තරම්ම මිනිස්සු දෝන රූප රූප වැඩ වැඩි කරන්න. සද්ද රූප වැඩි කරන්න, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප මේ දැන් නෙවෙයි. එදායි අවුරුදු 2600කට ඉස්සර වෙලා බුද්ධ ගයාවේ. ඊටපස්සේ සාම්පති බ්‍රහ්මරාජ ඇවිල්ලා කිව්වේ අනේ ඔබ වහන්සේ බුද්ධෝ සම්බෝධිස්සාමි කියලා කිව්වා. මුත්තෝ හමෝචේ පරි දින්නෝන් තාර ඉස්සාමිකී කිය පාරමිතා පුරල 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 දැන් බුදු වුණාට පස්සේ මේක නොකිව්වොත් මානවය සදා සොත්‍ති අසරණයි. ඉන්සා වෙහෙස බලන්න එපා. සමහර ඇත්තන්ගේ ඇස්වල එච්චර දූවිලි නෑ. ඊ ඇත්තන්ට පෙනෙයි. කන් ඇත්තු ඉන්නවා. ඊ ඇත්තන්ට ඇහෙයි. උත්සාහය කරලා බලන්න ඉතින්. මුළු සාරා සංගේ කල්ප ලක්ෂයක්ම බුද්ධෝහම් බෝධිස්සාමි මුත්තුහම් මොචේ පරිතින්නෝ අන්තරිස්සාමි සංසාරෝගා මහබ්බය කියලා සියලු දුක් විඳිමින් මේ පාරමිතා පුරාණ ඇවිල්ලා අවබෝධ වුණාට පස්සේ තේරෙනවා මේක සත්‍ය වුණාට පිළිගන්න කවුරුවක්වත්ම ලෝකේ නැහැ. පස්සේ තමයි ඇස්සත කෙනෙක් ඇහි කියලා ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කරනකොට අඤ්ඤාකොණ්ණ ඥාමදෝ කිව්වේ ඇති වෙන තාක් මේ ලෝකේ දේවල් නැති වෙනවා. එච්චරයි මට වැටහුණේ කියලා. බැරි වෙලාවත් අඤ්ඤාකොණ්ණ දැන් හාමුදුරන්ට වැටුනේ නැත්තම් බුදුජානනාංශේ පරාදයි. දුවර මතක තියාගන්න. බැරි වෙලාවත් අඤ්ඤාකොණ්ණ හාමුදුරන්ට නොවැටුණා නම් බුදුරජාණන්ගේ මිෂන් එක පරාදයි. ඒසා අඤ්ඤාකොණ්ණ හාමුදුරන්ට චිර රාත්‍රඥ මහා රහතන් වහන්සේලා අතර පළවෙනි තැන බුදුජානනාංශේ දුන්නා. ඒ නිසා ධර්මයේ හෝ සත්‍යයේ නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. බාර ගන්නවද නැද්ද කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. බාර ගන්නවද නැද්ද කියන එකත් අපේ චේතනාවෙන් වෙන එකක් නෙමෙයි. බාර ගන්න ඕනේ කවුරුත් මන් දන්න බාර ගන්න ඕනේ ඉන්නේ කියලා බාර ගන්නේ නැහැ. මොකද අර මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව නිසා අපි අර තියෙන අගයන් තමයි තේරෙන්නේ. ඒකෙන්මයි මනින්නේ. පරණ කණ්ණාඩියෙමයි බලන්නේ. ඉතින් ඒක නිසා අපි හිතමු අපි කතා විවර කරන්න ඕන නිසා ඉතින් කාට හරි හිතුණා බුදුහාමරෝ නැතුණාට ගමන් නැහැ, ධර්මෙ නැතුණාට ගමන් නැහැ, සංඝයා නැතුණාට සීලෙ නැතුණාට අඩු ගානේ මම එක රූපයක් අරගෙන මොකක් හරි ඒ රූපේ බලන්න ඕනේ කියලා කම රූප ධර්මයක් අරගෙන නැවත නැවත බලන්න ඕනේ කියලා. අන්නේ බලන්න ඕනේ කියලා ගන්න එක රූපයක් තෝරගන්න හැම චිත්තක්ෂණයකම මුළු ලෝකෙම දන් දුන්නා හා සමාන කුසලයක් සිද්ධ වෙනවා. මම නැවතත් කියනවා යම් කිසි කෙනෙක් පර්යේෂණ මට්ටමට හෝ එක චිත්තක්ෂණයක Tamange ආස්වාසය කියන රූප ධර්මයට නැත්නම් වායෝ පොට්ටබ්බ ධාතුවේ හිත ගියයි කියලා සන්තෝෂයක් ඇති වෙනවා නම් එයාට මුළු ලෝකෙම දන් දුන්න කුසලයේ සිද්ධ වෙනවා. සක්විති රජ කුසලයේ සිද්ධ වෙනවා. අපි දන් දෙන්නේ දැන් හතර දෙනෙක් හාමුදුරන්ට, පස් දෙනෙක් හාමුදුරන්ට අච්චර මෙච්චරනේ. මේකනේ මුළු ලෝකෙම දිනාගෙන ලෝකයේ දන් දීමක් වෙනවා. එක අරමුණක සන්තෝෂෙන් ඒක අදාහගෙන අරමුණේ ඉන්න එක. ඒක නිසා අපි මේ එදිනෙදා කරන පුංචි පුංචි පින්කම් එක බලනකොට එක චිත්තක්ෂණයක් සතිමත් වෙනකොට මුළු ලෝකෙම කරන්න පුළුවන් උප්පරිම කුසලය කිසිම වේදමකින්තරෝ කිසිම තැනකට යන්නේ නැතුව කරගන්න පුළුවන්. මේ ටික කියනවාට බුද්ධ ආගම කැමති නැහැ. ආගම කැමති නැහැ මේකට. එහෙම කිව්වොත් එහෙම ඒගොල්ලෝ වවාගෙන අනේක කරගන්න බැරුව යනවා.
මේක ඊට ඉස්සෙල්ලා කතෝලික ආගමේ සිද්ධ වුණා පීවර හතරකින්. ඒක තමයි දැන් බුද්ධ ආගමේ සිද්ධ වෙගෙන යන්නේ. ඒගොල්ල කියන ඔයගොල්ලන්ට එහෙම කරන්න බෑ. ඒකට මේ දසපාරමිතා පුරාගෙන ඉන්න eBay. ඒකට මේ 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 ත්‍රි හේතුක ප්‍රතිසන්දි තීනයිට විතරයි. දැන් බෑ. දැන් ඒ දැන් ඕකට හොඳම වැඩි දැම්ම ටිකක් අපේ පින්පෙට්ටියට සල්ලි දාන්න. මෛත්‍රී බුදුරජාන් වහන්සේගේ ආසනේ බස් එකේ ඉස්සරහා සීට්ටක් කරන් දෙන්නම් කියලා. දැන් බෑ කියලා. ඔය ධම්මනිසන්ති ආමරු 1964 නිස්සරණේ හදන්න මුළු බූදලියම ඉවර කරලා. මේක හදනකොට ලොකු උද්ඝෝෂණයක් කරලා තියෙනවා ලංකාවේ. ඒකට අපි දන්නේ නැහැ. ඇත්තට මම 64 වෙනකොට අවුරුදු 12 කළා මේ බුද්ධහගේ මේවත් නැහැ මගේ හිත. එතකොට හාමුදුරු කෙනෙක් බොහෝම දුරදිග ඉඳලා ඇවිල්ලා ඒ හාමුදුරන් කිව්වලා මට පොඩ්ඩක් මහත්ය හම්බෙන්න පුළුවන්. දැන් මම හාමුදුරු හම්බෙන්නත් බෑ. මොකද ඒ වැඩ කරන්න බෑ ඔක්කොමලා කියන්නේ. ඇයි මේ හාමුදුරු කෙනෙක් නිසා සුදු රෙද්දක් දාලා වාඩි කරවලා අහගෙන හිටිය ඊට පස්සේ කළු මහත්ය කරන මේ උදාර්ථර කාර්ය මුළු පරම්පරාවම බෝදලේ වීදං කළා. මේ හදන කාරණා පිළිබඳව හරි සතුටුයි. මේ මං කියන්නේ මහත්ය දැන් ඇති 2500 ඉවරයි. දැන් තියෙන්නේ නැති 2500. මේ කාලේ භාවනා කරලා යමක් කරගන්න බෑ. ඇත්තද හඳුන්නේ මන් දන්නේ නැහැනේ. මම මේ වෙනකොට ඔක්කොම ආයෝජනකල ඉවරයි. ඇයි හඳුන්නේ? දැන් මේ කාලේ හේතුක ප්‍රතිසන්දි කට්ටිය නැහැ. දසපාරමිතා දින කට්ටිය නැහැ. ස්වාමීන් වහන්සේට බැරිද ඔය චීන කන්නාඩිය දාලා බලන්න මය ළඟ තියෙනවද කියලා මේ දසපාරමිතා පිටලද කියලා. නෑ මහත්තයෝ ඒක නම් මට කරන්න බෑ කිව්වා. මය ළඟ මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දි තියෙනවද කියලා හරි. නෑ එහෙම ඥානයක් නෑ. ඔබ වහන්සේගේ ආව දසපාරමිතා වලින් කොච්චර ගෙදර පිටලා තියෙනවද? ඒකත් කියන්න බෑ කිව්වා. නෑ ඔබ වහන්සේගේ ආව ත්‍රි හේතුක ප්‍රතිසන්දි නෑ. එහෙනම් මම මෙහෙම කරමු ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ බහින්ද මං වාඩි වෙන්නම් මට පොඩ්ඩක් වැඳලා යන්න. ඔබ වහන්සේලා වගේ මේ නාස්තික වැඩක් කරනකොට විනාශ කරන මේ වගේ මිනිස්සු මට නොදකින් නොබතන් නුදුමකින් මං යන්නේ හාමුදුරනේ අඩි 35000ක් උඩින්. ඔබ වහන්සේ මේ කාර් ඇක්සිඩන්ට් එක ගැන කතා කරන්නේ. මට කාර් ඇක්සිඩන්ට් වැඩක් නැහැ. මම යන්නේ 33000කට උඩින්. මම ඊටපස්සේ කිසි කෙනෙක් එක්ක කතා කරන්නේ නැහැ කියලා. ඊ 64 දැන් 2018 වෙනකොටත් ඔය බහූපූත මතේ ඉන්න කී කෝටියක් ඉන්නවද? දැන් කරන්න බෑ. ඊ තරම්ම නිත්‍ය සංඥාව. ඊ තරම්ම සුඛ සංඥාව, සුභ සංඥාව, භව රෝගය සදනා රූපිත මත්‍රි. අර රූප ප්‍රමාණේ නිසා. ලෝකේ ප්‍රමාණ කරන්නේ රූපේ. එහෙම නැත්නම් ගෝස ප්‍රමාණේ රට්ටු කියන දේ හොඳයි. ගෝසාව තියෙන එකට පිටිපස්සේ ඇදලා යනවා. එහෙම නැත්නම් ලෝක ප්‍රමාණිත ආම දුෂ්කර ප්‍රතිපත්ති කරන අය විතරයි නිවන් දකින්න පුළුවන් කියලා මේ අපේ දරුවචනාංශයේ අවුරුදු 6ක් ওই දුෂ්කරවත පිරුවනේ මිච්චර පින් කරලා තියෙන කෙනා. ඔයද රට්ටු කියන්නේ දුෂ්කරවත පුරුණ අයට විතරයි කියලා. ඉතින් අටුවාචාර්යණන් වහන්සේ කියනවා ධම්ම ප්‍රමාණය සලකලා දැන් වුණ සතිමත් චිත්තක්ෂණයක් හිටුත් එතනම මිච්චර කුසල් සිද්ධ වෙනවා කියන ධර්ම ප්‍රමාණය ලක්ෂයකට එක්කෙනෙකුට ලක්ෂයකට එක්කෙනෙකුට නෑ. මොකද අපිට මේ උගන්නන අධ්‍යාපන ක්‍රමයෙන් ඔළුව ක්‍රේල් කරනවා. කොණ්ඩේ නෙමෙයි ක්‍රේල් කරන්නේ. පිස්සු පියාට යාතියක් නෙමෙයි ඔක්කොම උගන්වන්නේ. මේකට විද්‍යාව කියලා නමක් දාගත්තයි කියලා අපේ කේමානන්ද සෝන්සේ නඩු යන සයිසිකාල්. මේකත් විද්‍යාවක් නේද? බුදුහාමරෝ හොයාගත්ත එකට මොකද්ද කියන්නේ? ඉස්සර කිව්වේ මේකට නවීන විද්‍යාව කියලා. දැන් ඒක ඇල්ලත් අයින් කළා මේකට විද්‍යාව කියලා කියනවා. ඒකින් කොල්ලන්ට තේරෙන්නේ නැහැ බුදුහාමරෝගේ විද්‍යාවයි මේ විද්‍යාවයි දෙකේ වෙනසක් නැහැ. මොකද ඒක භාෂා මාධ්‍යයක මත දාලා ඉවරයි. ඉතින් ඒක නිසා කාටරි බුදුන් කියපු නිසා හෝ අනුමාන ඥානෙ නිසා හෝ මම රූපයකට හිත දාන්න ඕනයි කියලා හිතුණයි කියලා හිතමු. ඇත්තටම මං කියනවා අන්නේ විදිහට රූපයට හිත දාන්න කියන හිතන හිතවිල්ල නිවනටත් වැඩිය වටිනවායි කියලා. මේ වැඩේට පෙළඹීම නිවනටත් වැඩිය වටිනවා. මොකද ඒක මා විශාල විප්ලවයක්. මේ මේ හිතේ තියෙන විපල්ලාස හතරක් කඩාගෙන එයා අඩු ගන්න කියන පෙරදුණු කමන්නේ මම රූපයකට හිත දානවායි කියලා. අපි හිතම දාන්න තීන්දු කරපු මේ පිටිටක ඉන්න අයගේ හිත පොඩ්ඩක් හිතලා අරගෙන බලන්න. මෙහෙම ඉඳලා අපි ඇවිල්ලා වාඩි වෙලා අපි ආනබණ්ඩ හිත දාපුවා මොකද වෙන්නේ කියලා බලන්න. හිත පිස්සු ඇදිච්ච වඳුරෙක් වගේ. මේකට දාන්න ඉසල පයින්නෝනේ පිට.
මේ අපි හොඳටම තර්කණය කරලා සුතමේ ඥානෙ ලැබලා විශාල කැපකිරීමක් කරලා ඉල වාඩි වුණාට පස්සේ මේ හිතට ඉඳ දුන්නොත් හිත දුවන්නේම මිටි තනින් වතුර බැසයේ වැඩිම කාමයෙන් දිහාට පයින්න. ඉදුනි මේ පිරිසිදු ക്ഷേම භූමියක්, නිර්මල භූමියක්, නික්ලේශී භූමියක් හොයලා දෙනවා. ඔයාලා දෙන්නේ කොහොමද අපි සුතමේ ඥානෙ? චින්තාමේ ඥානෙ කියලා කියනවා අනේ පුතේ. මේක හිටපම අරසාවක් තියෙනවා. හිත පණින හැටි බලන්න. ඒක නෙවෙයි මේකේ ලස්සන කෑල්ල. ඒක නෙවෙයි මේකේ තියෙන වටින දේ. මේ විදිහට පණින හිතට මම මගේ හිත කියන තකතිරුකම තමයි තකතිරුකම කියන්නේ. මේ සුභසිද්ධිය සලසන දේ පෙන්නලා දීලා තියෙද්දි මේ පිටපණින එක මගේ කියාගන්න එක තමයි පෘ탁ජනගේ හැටි. ඒකට කියනවා පෘ탁. පෘ탁 කියන්නේ විවිධ දේවල් දිගේ දුවන. මේ එකම අරමුණ කර දෙන්න ගිය අපි මේ අහම්බකින් නෙමෙයි සුතුමේ ඥානෙන් චින්තාමේ ඥානෙ පෙළකල පුරුද්දට. ඒකේ ගිනල්ල තියන්න බලන කූඩල්ල කොට්ටේ උඩ තිබ්බා වගේ මේක පයින් හැරි. ප්‍රශ්නයක් නැහැ. මේ ඉන්නේ කිනකොටවත් ඒක ගැලවෙන්නේ නැහැ. ඔක්කොමලා දන්නවා පයින්නවා කියලා. මේකට පශ්චාත්තාප වෙලා ඉති වැඩි මොකද්ද? පශ්චාත්තාප වෙනකොට ආපහු අපේ තියෙන සියලුම සද්ධා විරිය සති සමාධි ප්‍රඥා සෝදා පාළුවට ලක් වෙනවා. බුදු ඥානංසේ සඳහන් කරලා තියෙනවා මේ විදිහට එක නීරස මධ්‍යස්ත නොමිලේ හම්බෙන ප්‍රත්‍යක්ෂණයක ලැකි අරමුණ රහිත දැම්මට පස්සේ මොකාවවත් හිටින්නේ නැහැ. ඒක ස්වභාවය. ඒක නිසා ඒ උත්සාහය කරනකොට දැනගන්නේ කියලා කියනවා මේ හිත පිට ගියොත් යම් හේකින් දෙන්ස කියනවා ඒ පිට යන හිත නැවත ගිනල්ලා තියන්න ക്ഷേම භූමියක් හිතට පෙන්වලා දීලා තියන්නේ කියලා කියනවා. කාර්දරයකටපත් වුණොත් ඇවිල්ලා ඉන්න ඕනේ. ඒකට මම උදාහරණයක් වශයෙන් දෙන්නේ මේ වගේ ආයතන වල ගින්නක් හරගත්තොත් ඇසෙම්බලි ග්‍රවුන්ඩ් එක කල්ැතුව කියලා තියෙනවානේ. ඉස්ලාම් ෆැමිලියරයිසේෂන් එක මෙහෙ නෑ. මේ කැනඩාව එච්චර ගින්න ප්‍රශ්නයක් එන්නේ නෑ. ඕස්ට්‍රේලියාව. ඔස්සේ හරියට ගිනි. ඒක ඕනම රිට්‍රීට් එකකට ගියාම පළවෙනි දවසම තියෙන ෆැමිලියරයිසේෂන් ප්‍රෝග්‍රෑම් එකක් මේ වගේ හයර් කරපුවාම කට්ටියට කියනවා ගින්නක් ආවොත් බඩුව හයදදි ගන්න යන්න එපා. වහාම ඇසෙම්බලි ග්‍රවුන්ඩ් එකට යන්න. ප්ලේන් එකට ගොඩ වෙච්ච ගමන් කියනවනේ අපිට හදිසියක් වුණොත් ඒ ඇසෙම්බලි ග්‍රවුන්ඩ් එක ප්ලේන් එකේ එක්සිට් හයක් හරි හතරක් හරි පෙන්නනවනේ. අන්න ඒක දන්නේ නැති වුණොත් ඒ සමාගම වගේ කියන්න ඕනේ. බුදුජානකයන් ඉස්සෙල්ලම පෙන්නනවා අපිට ඇසෙම්බලි ග්‍රවුන්ඩ් එක. අපි මේකට කියනවා කර්මස්ථානය කියලා. අපි මේකට කියනවා අපේ පිවටල් පොයින්ට් එක, අපේ රෙෆරන්ස් පොයින්ට් එක. හදිසියක් වුණොත් මෙතෙන්ට යන්න. assembly ground එක. ඒක තමයි මූල කර්මස්ථානය කියන්නේ. අපි ඒකට ගණ්ඩ හදනකොට අපිට පින පිටපයින්නවා. පිටපයින් එක මේ මානව ලකුණක්, මේ මගේ දුර්ලකමක් නෙමෙයි. ඉතින් ඒ තියෙද්දි කවදා හරි ඒකට ඔය අපි ඒ රිට්‍රීට් එකේදී කෙරුවා ප්‍රමන්දන්නේ slow කියා කරපු රිට්‍රීට් එක මේ තරේ ඒක තිබුණේ විතක්ක සම්ටාන සූත්‍රේ. එකෙදි කියනවා පළවෙනියම බුදුරජාණන් සඳහන් කරනවා හිත පිට යනවනම් ඒ පිට යන වෙනුවට වෙන නිමිත්තකට හිත දාන්නේ කියලා. ඒ කියන්නේ ආරක්ෂක භූමිය ඇසෙම්බලි ග්‍රවුන්ඩ් එක නැවත නැවත මතක් කරන්නේ කියලා. පිට යන්නේක ස්වභාවයයි. පළවෙනිම එක තමයි එහෙම වුණොත් මං කොහෙද හිත තියන්න ඕනේ කියලා දැනගන්න ඕනේ. ඉතින් භාවනා නොකරන කෙනෙකුට එහෙම එකක් නැහැ. පිටට යනවා පිටින් පිටට යනවා පිටින් පිටට යනවා පිටින් පිටට. ඇසෙම්බලි ග්‍රවුන්ඩ් එකක් නැහැ. පිවටල් පොයින්ට් එකක් නැහැ. ආරක්ෂක භූමියක් නැහැ. දැන් අපි කට්ටි ගත්තොත් අපි ආරක්ෂක භූමියක් අපි පනවගෙන තියෙනවා කියමින් ඇවිදිනකොට පොළොවේ පය හැප්පෙන එකට හිත දාන්න. ඉඳගෙන ඉන්නකොට ආස්වාස් ප්‍රසාරයේ හිත දාන්න. අපි එදිනෙදා වැඩ කරනවානේ. චේතනාවෙන් පූර්වක කරන්නේ මොකද්ද? ඒකට හිත දාන්න. ඒක තමයි අපි අර හිත යන නන්නත්තරවණ දෙයට අඤ්ඤ නිමිත්තක් කියලා අරසවකාරී දෙනක් අඳුලා දෙනවා. ඒක හරගියේ නැත්නම් කියනවා ආදීනව සලකන්නේ කියලා. මේ නන්නත්තර වෙලා රූප රූප බලන්න, ශබ්ද රූප බලන්න, ගන්ධ රූප බලන්න ගියොත් කොහෙන්ද කියලා වෙර වෙන්නේ? සීමාවක්ම නැහැ. නමුත් මේ මූල කර්මත්තාන හිත දැම්මොත් එතකොට තේින්න බඩන එක උදාසීන දෙයක්. අර වගේ උග්‍ර රාග, කාම රාග ඇති කරන්නේ නැහැ, ද්වේෂ ඇති කරන්නේත් නැහැ. මේකල දාන්න කියලා දහසකුත් ක්‍රම කියලා දෙනවා. මෙන්න මේ විදිහට ඉඳලා අපි හිතමු කවදා හරි මේ යෝගාවචරයට අර පණවා ගන්නාලද හඳුන්වා දෙන ලද මූල කර්මස්ථානෙම ටික වේලාවක් ඉන්න පුළුවන් උනායි කියලා
ඒකට කියන්නේ අපි අරමුණට මූණට මූණ දාලා ඉන්න පුළුවන් ගතියක් එනවා. ඒ කියන්නේ පීවර හතරක් පහක් යන්න පුළුවන්. හුස්ම රැලි හතරක් පහක් එක දිගට ගන්න පුළුවන්. ආන්නේ විදිහට ගන්න ගියාම ඒ දකින හුස්ම රැල්ලේ මොනම වෙනසක් ආවත් අර යෝගාවචරගේ හිත නරක් වෙනවා. රූප හුස්මෙම දිග කොට වෙනස් වෙනවා. ප්‍රියාප්‍රිය වෙනස් වෙනවා. සීතල උණුසුම වෙනස්. හැම වෙනසක්ම යෝගාවචරය සලකන්නේ කෙනෙහිල්ලක් විදිහට. විත පිට ගියා සලකන්නේ කෙනෙහිල්ලක් විදියට. ඒ කියන්නේ වෙනසක් වෙන්නම බැරුවාර රූපේ බිතුසිතුවමක් වගේ තියෙන්න ඕන කියලා හිතන් තමයි යෝගාවචරය භාවනා කරන්නේ. ඒකට කියනවා නිත්‍ය සංඥාව කියලා. එහෙම නෙමෙයි මේ ගත්ත ඉදිරින් තියාගත්ත මේ රූපේ වෙනස් වෙන්න ඉඩ තියෙනවා කියන එක යෝගාවචරය දන්නේ නැතුවයි පටන් ගන්නෙ. කවදා හෝ කමඨහං සුද්ධ කරනකොට මේක කියලා දෙන්න බැරි වුණොත් යෝගාචරයේ තේරුම් ගන්න බැරි වුණොත් වැරද්ද 100ට 100ක්ම කර්මස්ථානාචාර්යවරු යතේ තියෙන්නේ කියලා බුරුමේ ස්වාමීන් වහන්සේ කියනවා. තාතරීක කියලා දෙන්න බැරි වුණා නම් කමඨං සුද්ධ කිරීම අරයි ඒක කොහොම තමයි. ඔයාගේ දෝෂයක් නෙවෙයි. මේ සඳහා ක්‍රමසාවිදි කියලා දෙන්න. උපමාන හදන්න ඕන. ආප්ත උපදේශ හදන්න කියන්න ඕනේ. ඔය ඒක බලන්න එපා. වෙන වෙනස මට කියන්නකෝ. මොනවද වෙන්නේ කියන්නකෝ. අරමුණෙන් පිටපයින්නවත් නැත්නම් අරමුණ ඇතුලේ වෙනස්කම් සිද්ධ වෙනවා. මෙන්න මේකට යෝගාවචර ලෑසුණා නම් අන්න ඒ යෝගාවචරට විද්‍යාඥා කියලා කියන්න පුළුවන්. දැන් ලෝකේ කරන හැම පරිේශණයක්ම ප්‍රතිපලයේ කල්ැතු හිතලා තමයි පරිේශණේ පටන් ගන්නේ. කවදාකවත් නෑ පරිේශණ ලෝකේ. මොකද ෆන්ඩ් එක දෙන මිනිහා කියනවා මෙන්න මේක ඔප්පු කරලා පෙන්නන්න දෙයි කියලා. ඉතින් පෙන්නනවා. මම ඉස්ලාම ධර්මයට ආවට පස්සේ ඔටාවවලදී මට හම්බුණා අපේම විද්‍යාඥෙක්. එයා කියනවා එයා පොල්තෙල් ගැන පරිශන කරා කොලෙස්ටරෝල් ගැන. ඉතින් මම ඒවා පොල්තෙල් ඔය කොලෙස්ටරෝල් තියනවාද කියලා. තියෙනවනේ. ඉතින් මම කො මුළු කොකනට් ඉන්ස්ටිටියුට් එකම කියනවනේ නෑ කියලා. නෑ වුණාට සාංශ කොලෙස්ටරෝල් කෝ ෆැක්ටර් එකේ තියෙනවා. ඉතින් පොල්තෙල් කන්නේපා. දැන් මොකද කියන්නේ? පුළුවන් තරම් පොල්තෙල් කපන් කියලා. එතකොට මොකද ලංකාවේ පොල් ගස් ටිකට වෙලා තියෙන්නේ? පොල් නෑ. දැන් ලංකාවේ පොල් DC කොකනට් පිටින් ගෙන්නනවා. මේව තමයි ලෝක වෙන හැම පරිශීණයකම කරන්නේ විද්‍යාඥයර දෙනවා ෆන්ඩ් එක දීලා කියනවා මෙන්න මේක ඔප්පු කරපන් කියලා. ඔප්පු කරුවේ නැත්නම් ඌට ජොබ් එකක් නැහැ ෆන්ඩ් එකක් නැහැ. ඊට ඌ දන්න දහංගටයක් දාලා අර පචේ ඔප්පු කරනවා. ඒක නිසා හිත ගිය තැන ආදර රජ මාලිගාව දැදී කියලා තියෙන ඉතින් යෝගා හිත හැදුවට පස්සේ පරිශීණය ඊට පස්සේ ඌ ඒක ඔප්පු කරනවා. බුදුරජාණන්සේත් ඒකම කරනවා. බුදුරජාණන්සේ ඒකම කරනවා. බුදුරජාණන්සේ දන්නේ තීසිස් එකක් නෙවෙයි නල් හයිපොතීසිස් එක. තාලා කියනවා රූපයක් මම ඔබට දෙන්න පුළුවන් නම් ඕක නිට්ටයයි සුඛයි සුබයි කියලා ඔප්පු කරපන් කියලා. හැම කෙනාම පරාදයි. රූපයක් දීලා කියනවා ඔබට ආසාව තියෙන මේක නිට්ටය සුඛ සුබ කියන්නේ ඒකටම බලාගෙන හිටපන් හැදේ කරවිලක. නිට්ටය නෑ. අනිත්‍යයි. සැප නෑ. කම්මැලි නීරසයි දුකයි. සුභයක් පේන දෙයක් නැහැ. අනිය ඇති කරලා මොනවා හරි බලන්න ආසාවක් එනවා. අනාත්මයි. රූපය ඇතුලේ ආණ්ඩු මට්ටු කරන්න ගතියක් නැහැ. ඉතින් යෝගාවචරයේ නැහැම කමඨහන් වார்த்தාවක්ම චෝදනා පත්‍රයක්. පශ්චාත්තාපය. බලන්නකෝ. භාවනා කරුවනේ. අරමුණ දෙක්කනේ හරිම කම්මැලි නේ අයියෝ. ඉපා වෙනවා. නීරසයි එහෙන් සද්ද එනවා මෙහෙන් වේදනාව මොන්න තාලෙවත් කරන්න බෑ 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 එළුවෝ වාගේ අනික දාස කමටන් සුද්ධ කරමින් ඉඳදී අඹුළු ආවේ එහා පැත්තේ දෙමළ ගෙදර එළු ආලේ ඉන්නේ එළුව නිතරම බෑ බෑ කියනවා මං කොහොම කමටන් වාර්තා ටික කියවනවා වරේ කියලා ඉඳගෙන කියලා ඉතින් කිසිම යෝගාවචරයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ නල් හයිපොතීසිස් කරන එක ඩිස්ප්‍රූව් කරන්න හදන්නේ කියන එක එයා නල් හයිපොතීසිස් එක ප්‍රූව් කරන්න උත්සාහ කරනවා. නල් හයිපොතීසිස් එකක් දෙන්නේ. මේ නිත්‍යයි සුඛයි සුබයි ආත්මයි කියන්නේ නොබට මං කියන මේ ලෝකේ තියෙන සියලුම රූප ධර්ම. අනිත්‍යයි දුකයි අනාත්මයි අසුබයි. ඔබ ඔප්පු කරපම් පුළුවන් නම් නිත්‍යයි සුඛයි සුබයි කියලා ඉතින් ඒ අදහසින් යන හැම කෙනාම පරදිනවා. ඒ වෙනුවට ඒ කියන්නේ පරදින්න හේතුව රූපය පිළිබඳව අවිගත ප්‍රේමය අවිගත තණ්හාව අවිගත පරිලාහය අවිගත තෘෂ්ණාවෙන් බලන්න මේක හෙල්ලෙන්න පෙරලෙන්න හොඳ නැහැ එහෙමම තියෙන්න ඕනේ කියලා
මොත් බලන බලන චිත්තක්ෂණේ දීර්ඝ වේලාවක් බලන්න බලන්න සමීපව සමීපව බලන්න බලන්න මේක ඇත්තටම රූපයක් කියලා දෙයක් නැහැ. මේක ඇතුලේ තියෙන ශක්ති වගයක් විතරයි තියෙන්නේ. අරමුණට ලං වෙන්න ඈත් වෙන්න ඒකට නමක් දාන්න පුළුවන්. ස්ත්‍රී පුරුෂ භාවයේ තියෙන ඔක්කොම තියෙන ලං වෙන්න නැහැ. ඕනෙම අපි ගත්තොත් ලේ ටිකක් කරන් දාන්න මයික්‍රොස්කෝප් එකට දාලා බලන්න පස් ගුණයක් වැඩි කරලා වැඩි කරනකොට ලේ වල රතු පාට පේනවා. දහ ගුණයක් වැඩි කරන්ද ලේ ඇතුලේ වී පැදුරක් වළුවා වගේ පුංචි පුංචි අංශු රාශියක් පේනවා. මේක මයික් මේ වර කියනවා රතු අංශු රත්තාන, මේක සුදුවන් රත්තාන, මේක පට්ටිකා ලක්ෂයක් ජාති 40 ගුණයක් වැඩි කරන්න බෑන. බලපන් ලේ පාටක් නැහැ මේක ඇතුලේ මහා ග්‍රහලෝකාගාරේ වගේ ඔක්කොම තියෙනවා. බැරි වෙලාවත් මයික්‍රොස්කෝප් එකකට දැම්මොත් එමෙ ඉලෙක්ට්‍රොනික මොකද වෙන්නේ? මේක මොකක්වත් දකින්න හම්බෙන්නේ නැහැ. මේක ඇතුලේ තියෙන පුංචි පුංචි ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන පවා පේනකොට එක ඉලෙක්ට්‍රෝනයක්වත් එක ප්‍රෝටෝනයක්වත් එක තැනක එක චිත්තක්ෂණයක්වත් ඉන්නේ නැහැ. ඊව ඇතුලේ තියෙන ශක්ති විශේෂයක් විතරයි. ඒ නිසා ක්වොන්ටම් ෆිසික්ස් වලට ගිහිල්ලා මේ අකු කෙරුවේ මේක වෙනස් වෙන වේගයේ මේ අංශු ගණන් වේගයේ බලන්න ගියා. මොකද අයින්ස්ටයින් පචයක් කියලා මැරුණානේ. වැඩිම වේගය ආලෝකයේ වේගය කියලා. මේ පොඩ්ඩකට මේ මට මාස හතරකට විතර ඉස්සෙල්ලා මේ ස්විස්ලන්තේ ඔප්පු කරා ඊට වැඩි වේගෙ දුන අංශුවක් තියෙනවා කියලා. ඒකට උන් දැත් ඉවරයි. නමුත් අපි හිතමු පරීක්ෂණ කරනවා කියලා. ඒතර වේගය චෙක් කරන්න පුළුවන් මේකට කියලා. අංශුවක් ඇති කරලා දෙකක් ගැටලා අංශුවක් ඇති කරලා අංශු වේගෙම අනිනවා. අංශුවේ වේගෙම අනින්න බලන කිසිම දවසක ඒ අංශුවේ කුරු විශිෂ්ට කෘත්‍යෙම අනින්න බෑ. වේගය මනින්න කොට හදන යන්ත්‍රයෙන් විශිෂ්ට කෘත්‍යෙම අනින්න බෑ. විශිෂ්ට කෘත්‍යෙම අනින්න හදන යන්ත්‍රයෙන් කවදාකවත් වේගයම අනින්න බෑ. ওই ගුණ දෙක විතරයි අංශුවකට තියෙන්නේ. ඉතින් මේ දෙකක් දෙපොළට දකින්නේ. මේ දෙකත් අපි දකින්නේ දෙපොළට. අත් දෙක දෙපොළේ. ඊට පස්සේ රිසර්ච් පීපර් එක ලියනකොට මේ අංශුවට මේ විශිෂ්ට කෘත්‍යය තියෙනවා, මේ වේගය තියෙනවා කියලා කිව්වට පචයක්. මොකද දෙපොළක බලපු එකක් තමයි ගැට ගහලා පෙන්නන්නේ. ඒ වාගේ අපි ආනාපානෙ හිත දාලා බැලුවොත් ඒකේ ಗುಣ දෙකක් එක සැරේ බලන්න බෑ. එකක් බලනකොට අනිත් එක පේන්නේ නෑ. හිත මේ දෙක ගැට ගහලා ආනාපානට හේතු කරන්න හදනවා. මේ හිතේ කරන මායාව, හිතේ කරන මේ ෂට ගතිය දකින්න නම් මේක නැවත නැවත බලන්න. බලනකොට අපි අද ධර්ම සාකච්ඡාවේදී ගත්තා ආස්වාසේ ප්‍රසවාසයෙන් වෙන් කරන්ට නම් පරිච්ඡේද ඥානේ තියෙනවා. ආස්වාසය කියන්නේ ප්‍රසවාසය නෙවෙයි. ප්‍රසවාසය කියන්නේ ආස්වාසය නෙවෙයි. ආස්වාසය තියෙන ඇතුළට යන හුස්මක් සීතලයි, දිග හෝ කෙටි වෙන්න පුළුවන්. ප්‍රසවාසය කියන්නේ පිටතට එන හුස්මක් උණුසුමයි, දිග හෝ කෙටි වෙන්න පුළුවන්. මේ හොඳට වෙන් කර කර බල බල හිටියොත් මේ ආස්වාසය, මේ ප්‍රසවාසය, මේ ආස්වාසය හුස්ම රැලි 10 15 යනකොට මේ යෝගාවචරයට පේනවා ආස්වාසයේ තියෙන ගුණ ටික ප්‍රසවාසයේ තියෙනවා, ප්‍රසවාසයේ තියෙන ටික ආස්වාසයේ තියෙනවා, දෙක වෙන් කරලා අඳුර ගන්න බැරි වෙනවා. දැන් ඉතින් අර නිත්‍ය සංඥාව හිටියොත් යෝගාවචරයට හිතෙන්නේ එක්ක සතිය කැඩලා එක්ක සමාධිය කැඩලා, එහෙම නැත්නම් මගේ මොකක් හරි සීලෙ කැඩලා හරි මොකක් හරි කියලා. කවම කවදාකවත් යෝගාවචරයට මේක දිහා බලාන ඉන්නකොට ඒ දෙකේ වෙනස දැක ගන්න බැරි වෙනවා කියන කාරණාව ලියන්න හිතෙන්නේ නැහැ. ඉතින් සාමාන්‍යයෙන් කෙමියා කියනවා දෙවේලේ දකින කුකුලාගේ කර්මලා මේ වේලේ පෙනේ තකසේම සුදු වෙලා කියලා. කර්මල දිහා බලානින්න උගේ රතු නෑ. මෙහෙම් බල්ල මෙහෙම් බැලුවොත් රතු තමයි. උගේ දිගටම බලානින්න. බලානිනකොට අරක බොඳ වෙන එක ඕනෙම දෙයක් දිහා බලානිටුවොත් වර්ණය විවර්ණ වීම සිදු වෙනවා. ඒ නිසා බැඳපු දවසේ පේන ගෑණි නෙවෙයි දවස් ගාණක් ගියාට පස්සේ පේන්නේ. ඕන් දික්කතාවද වෙනවා. අර එදා දගෙනකොට නම් අම්මා වේල් එකෙන් වහලා ලපනෝම වංශාන්ද තේසෝ මී ගුණේ නාගෙන අන්න ගෙදර ගෙන බලපුවා මෙන්න යක්ෂණී මට දෙසරයක් විතර වුණා ওই වැඩි. මං ඇවිල්ලා කිව්වා මේක මල කෙලියයිනේ බලව බැලමට ලස්සනයි ටිකක් වෙලා බලහිනකොට ඊට පස්සේ ගත්තෝගේ ගොරක ඇතට තේරෙන්නේ නැමේ වගේ ලා මම කොල්ලෝ මහා බකට් කරා. يعني මේ ආදරය කියන එක වැටෙන්නේ නැහැ මට. නැත්තම් මෙතන ඉඳ හම් වෙන්නේ නැහැ. ඕනෙම දෙයක් දිහා අටුවාචාර්යන් වහන්සේ කියන ඕනෙම දෙයක් දිහා බලන විට එන්නේ විරංජන වෙනවා. එකක් ඇර බුදු පිළිමේ බුදු රූපය ඇර. බුදුරජාන් වහන්සේ දිහා කොච්චර බලහිටියත් ඇති වෙන්නේ නැති.
ඒ මොකද අර කොච්චර දෝ කාලයක් පෙරම් පුරුපු නිසා වක්කලි හාමුදුරන්ට ගෙපා වෙන්නේ නැතිලු. ඉන් මෙපිට ලෝකේ තියෙන ඕනෙම දෙයක් නැවත නැවත බලන්න. බලනකොට ඒක අර රාගය රූප රාගය විරාගයක් බවට පත් වෙනවා. මේ විරාගයක් බවට පත් වෙනකොට අපිට පේන්නේ රූපය බොඳ වෙනවා, විරංජන වෙනවා කියලා නෑ. හිතේ තියෙන රාගය දුරු වෙනවා. ඉතී තියෙන රංජනය දුරු වෙනවා, විරංජනය වෙනවා. ඉති විරංජනය වෙනකොට කම්මැලි, නීරසයි, ඒකාකාරී. ඒක නිසා බුදුරජාණන් වහන්සේ කන් ඇත්තන්ට අහන්න කියනවා විරාගෝ සෙට්ඨෝ ධම්මානං. තමක් තියා බලায়නෝට ඒකේ තෘෂ්ණාව අඩු වෙනව නම් ඒක තමයි ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම ධර්මය. වටපිට බල බලා බැලුවොත් පේන්නේ නැහැ. ඒ නිසා මේක දිහාම ඇස් දෙක කරවිල වෙනකම් බලන්න හිටපන්. බලায়නකොට ආස්වාස් ප්‍රසාද දෙක වෙනස තේරෙන්නේ නැතුව යනවා. ආස්වාසි ආස්වාසි කියලා මෙනෙහි කරගන්න බැරුව යනවා. මේක රූපය පිළිබඳව රාගය විරාගයෙන් ප්‍රතිස්ථාපණය වීමක් කියන කල්පනාවෙන් බලනවා නම් එයාට පේනවා පහස් ගුණයක් ලොක් කරපු අන්වික්ෂයත් දහ ගුණයක් ලොක් කරපු අන්වික්ෂයත් හතරිස් ගුණයක් කරපු අන්වික්ෂයක පස්සේ දැන් ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකට දැම්මට පස්සේ මේ ලෝකයේ තියෙන කිසිම දෙයක නමක් ඉලෙක්ට්‍රෝනයකට දාන්න බෑ. මේ ගෑණියෙක් ඇඟේද තියෙන පිරිමියෙක් ඇඟේද තියෙන පණ ඇති එකද පණ නැති එකද කොළපාට එකද නීර මොනම දෙයක්වත් ඉලෙක්ට්‍රෝනේ නෑ. ඕනෙම තැනකින් පටන් ගන්න කියලා. පටන් අරගෙන ගියාම 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 අඩියට ඒකේ වේගය අනිත්‍යතාවය කියන්නේ මේක තමයි බුදුරජාණන් ශ්‍රී සඳහන් කරන්නේ. ඒකේ වේගය හිතා ගන්න බෑ. ඒ නිසා ක්වොන්ටම් ෆිසික්ස් වල කියන්නේ ඒක නන් ලෝකල් කියලා. ඒක තැනක තියන්න බෑ. තරම් ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. අපි මේකක් තමයි අල්ලගෙන මේ මගේ ගෑණි, මගේ නිත්‍ය බූදලය, මගේ නිත්‍ය දේපොළ කියලා මේ ස්ථාවර කරගන්න හදන්නේ, ඔප්පු ලියන්නේ, තෝඹු ලියන්නේ ඉස්තිර කරගන්න හදනවා. ඉස්තිර කරගත්ත ධර්මයට මැරෙන්න බයයි. ගාකි දම්බෝදල් තියෙන කට්ටියට මරණානුසති භාවනාවෙම කිට්ටු කරන්න බෑ. ඌව නේද මොන හරි හොඳ දෙයක් කියන්නකො හැමතෙම මොනවද මේ කතා කරන්නේ කියලා. බුදු ඊතන නිට්ටිය කරගෙන තියෙන. ඒ නිසා රූපය දිහා බලාන ඉන්නකොට ඒ රූපයේ පටන් ගන්නකොට අනේමට ආනපනිය හම්බුණා. අනේමට සක්මන හම්බුණා කියලා සතුටක් එනවා. ටික වේලාවක් කරගෙන යනකොට බින්න බොලේ මේ ගෑණිට මං එපාලු දැන්. ඉස බැඳලා ඉස පීරා තෙල් ගාලා කොණ්ඩෙ බැඳපු මං බින්න බොලේ මේ ගෑණිට මං එපාලු දැන් කියලාට බලාන ඉන්න රූපේ පිම්බීම ඇකිලිම් වේව ආසස් ප්‍රසාසේ වේව අම දගුණ වේව මේක එන්නේ 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 බොඳ වෙන්න පටන් ගන්නවා. විරාගයට ලක් වෙනවා. මේක අපිට පේන්නේම නොදකින්න පතන් නොදොමකින් කියලා. ඒ මොකද රූපයේ පිළිබඳ තියෙන අවිගත රාගේ, අවිගත ප්‍රේමේ, අවිගත පරිලාවේ, අවිගත තෘෂ්ණාව. අපේ හිතට තොරා අපේ උත්සාහය හරින නිසා අපි රූපේ පෙන්නවා. බලහන් ඉන්නකොට රූපේ වෙනස් වෙනවා. නමුත් අපේ හිත යටි හිතේ තියෙනවා මේක වෙනස් වෙන එක මට විරුද්ධව කරන අභියෝගයක්. එහෙම වෙන්න බෑ. ඉතින් අපි කරන්නේ මේ රූපේ පැත්තක දාලා වෙන රූපයක් බලනකො ඇත්ත කරනවා. කවදා හරි හිතන්ද එම රූපේ රාග කරවන ආස කරවන තැනක ඉඳලා නීරස කරවන තැනකට ගිහිල්ලා මේක සම්පූර්ණයෙන්ම නොදැනියන තැනට ගියොත් එහෙන මොකද වෙන්නේ කියලා. ඉතින් පිස්සු හැදෙනවා කියන කහන්න දෙයක් නැහැ නේ. මේ තරම්ම රූපය අල්ලගෙන ඉන්න කෙනාට මේ විනාඩි ගාණක් ඇතුළත පෙන්නුවොත් මේක දිහා බලාන හිටියොත් ගොරෝසු ආනාපානේ සියුම් වෙනවා. සියුම් ආනාපානේ අතිසියුම් වෙනකොට ඕකේ ආනාපාන කියලා හොයන්න දෙයක් නැහැ. පිම්බීම ඇකිලීමෙන් ඇවිල්ලා අතිසියුම් වුණත් ආනාපානෙන් ඇවිල්ලා අතිසියුම් වුණත් වම දකුණෙන් ඇවිල්ලා අතිසියුම් වුණත් අතිසියුම් භාවෙදි ඔක්කොම එකයි. මේකට භාවනා වෙදි උගන්වන්නේ ආරම්භයේදී යෝගාවචරය වස්තුවක තියෙන පෞද්ගලික ලක්ෂණ දකින. නයිසර්ගික ලක්ෂණේ දකින. ඊට පස්සේ ඒක අනිත් එකේ වෙන් කරනවා. ඒකට කියනවා අනන්‍යතාවය කියලා. ඒක අපි පටන් ගන්නකොට නම් කරනවා. අනන්‍යතාවය කියන්නේ මේ ආස්වාද ප්‍රසවාසය නෙවෙයි. මේ ප්‍රසවාසය ආස්වාසය නෙවෙයි. ඇවිදිනකොට කියනවා මම ඉඳගෙන නෙවෙයි මම හිටගෙන ඉන්නේ. හිටගෙන ඉන්නකොට කියනවා මම ඉඳගෙන නෙවෙයි. ඇවිදි මේ ටික වෙන් කරලා අල්ලලා දෙනවා. මුදුවටම සතිය වැඩුණාට පස්සේ ඉඳගෙන හිටියත් එකම සතියයි. ඇවිදිමින් හිටියත් එකම සතියයි. වම දකුණ බැලුවත් එක සතියයි. ඔසවන යවනවා තබනවා බැලුවත් එක සතියයි. ඔසවන තබනවා කිව්වත් එක සතියයි. පිම්බීම ඇකිලෙන් බැලුවත් එක සතියයි. මේ සියල්ලම සමාන වෙනකොට ඒ යෝගාවචරයට තේරෙනව නම් මේ රූපයේ තියෙන රාගය දැන් දිය වෙනවා, ප්‍රේමය දිය වෙනවා,
ප්‍රේමේ දිය වෙනවා. ඒකේ පරිලාහ නැහැ, ඔක්කොම නිකන් කැඳ ඇලියක් වගේ, බලුවමණයක් වගේ එකට පේන්න පටන් ගන්නවායි කියලා. මේ දේ වෙනකොට ඒ දේ පිළිබඳව සැලසුම් හැදීමක් කරන්න බෑ. ඒක බුදුජානන්සේ ක්‍රම තුනකට පෙන්නන උගා කිහිල මට්ටමට ගියාම බුදුන්සේ වෙනවා අනිමිත්ත, අප්පනිහිත, ශුන්්‍යත කියලා. ඒකේ නිමිති ගන්න බෑ. මොකද හැම තැනම එක වගේ. මේ ආස්වාසයෙන් ප්‍රසවාසයෙන් වින් කරන්න බෑ. ඔක්කොම නිකන් කැඳ ඇලිය වෙලා. නිමිත්තක් ගන්න බෑ. මොකද ඒක හරියට ඉලෙක්ට්‍රෝනයක් අරගෙන ගත්තොත් ඉලෙක්ට්‍රෝන දිහා බලන් වෙලාවක් ඉස්සලා ඒ ගිහිල්ලා ඉවරයි. ඊගාවට අප්පණීත කියලා නිකන් කවදාක සැලසුමක් හදන්න හිතෙන්නේ නැහැ. මොකද ඒ තරම් ඉක්මනට චපල වෙනස් වෙනවා. නම කියන්නේ ඉස්සලා වෙනස් වෙනවා. ශුන්‍යයි කියලා කියන්නේ කොයි අරමුණෙන් පටන් ගත්තත් ඔතෙන් ආවට පස්සේ ඔක්කොම එකයි. ඉතිසුට මගී කියලා කොටසක් හොඳ පැලුවක් ලයන් ශාරික කඩා ගන්න බෑ. ඔක්කොම කොහෙ බැලුවත් එකම දේ තියෙනවා. ඉතින් මෙතෙන්ට එනකොට කියන මේ මනුස්සයා හිටියේ නැත්තම් අරණියේක, මම හිටියේ නැත්තම් ශූන්‍යාගාරයක, හිටියේ නැත්තම් ගහක් මුලක, නැත්තම් මේ ධර්ම දන්නේ නැතුව එයා ඇස් පරීක්ෂා කරන්න යයි. ඇස් වලට මොකද වෙලයි කියලා. කම් පරීක්ෂා කරන්න යයි. මොකද කොයි සද්ද ඇහුවත් ගෝසාවක් විතරයි ඇහෙන්නේ. මේ මොනම දෙයක් ඇහෙන්නේ. ඉගෙනසම් කොයි දේ තන්තිමට ගිහිල්ලා ඒ විරාග කරන තැනට ආවට පස්සේ යාට තේරෙන්න පටන් අර ගන්නවා මේ සසර දනව්වේ මම අසරණ වෙලා වගේ මට හිතෙන්නේ බුදුහාමුදුරුවනේ කොහේ ගියත් මේ පාළු තුම් මුස්පේන්තු ගතිය තමයි හැමතැනම තියෙන්නේ. මේක හදා උපදමදම කට්ටිය ෆේස් ලිෆ්ටිං කර බෙන්නඳ හැදුවට මුළු සසර දනව්වේම තියෙන එකම තුප්පහයි කුම්මහයි ගතිය තියෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන්සේ පළවෙනි මාර්ය සත්‍ය විදිහට දුක්ඛ සත්‍ය පෙන්ලා තිබ්බා. වෙන කිසිම ආගමක නැහැ නේ ඕක. වෙන ආගම් වල තියෙන ඔක්කොම එන්න වාඩි වෙන්න කණ්ඩ බොණ්ඩ ගැහුදුහමරු ආපු ගමන් කියන්නේ දුක්ඛ සත්‍ය. ඉතින් මොකාවත් ඉන්නේ නැහැ, නිකන් කූඩල්ලට ලුණු ගැහුවා වගේ. භාවනා කරගෙන යනකොටත් මේක කවදා හරි කාට හරි අල්ලගන්න පුළුවන් වුණොත් මේ රූපේ විපරිණාමය අපිට තේරෙයි. බුදු කෙනෙක් පහළ නොවුණා නම් අපි මේ ගමන කවද යයිද? කොච්චර උපමාන උපදේශ තිබුණා. බුදු කෙනෙක් පහළ වෙලා උත්සාහ කරත් කොච්චර අමාරුද? ඒ මොකද රූපේ පිළිබඳ අවිගත ප්‍රේමය. රූපේ පිළිබඳ අවිගත තෘෂ්ණා. ඒක නිසා රූප ධානය ලැබුවට පස්සේ පළවෙනි ධානය ඉඳලා දෙවෙනි ධානයට යන්නත් බයයි. මොකද පළවෙනි ධානයට ආසයි. එච පළවෙනි ධ්‍යානේ වඩන්න කියනවා කේපා වෙන කම්. ඒක liver වෙලා කියනවා ඒ කරදර නැති දෙවෙනි ධ්‍යානට යන්න. එතකොට ඒක පුදුමාකාරකින් අල්ලගන්න. ඊටපස්සේ කියනවා ඒකේ ආදීනව දැක්ලා තුන්වෙනි ධ්‍යානට යන්න කියලා. හතරවෙනි ධ්‍යාන යන. එච රූප ධ්‍යාන හතරෙම හැම තැනම තියෙනවා නිකන්තිය. ඒ ධ්‍යානයේ තියෙන ආසාව. රූපේ ගිවං කරලා ආකාසානං ඡායතනට යන්න හදනවයි කියලා කියන්නේ ආනපන පේන්නේ නැද? ආනපන පිළිබඳ කිසිම දැනීමක් නැහැ. හැබැයි දන්නව මැරිලා නැහැ කියලා. හැබැයි දන්නව නිින්ද කියලා නැහැ කියලා. හැබැයි දන්නව සතියෙන් ඉන්නේ කියලා. මොකක්ද යහ බලාගෙන ඉන්නේ? අර එල්ලි නැතුව යන. ඉතින් බොහොම අමාරුයි කෙනෙකුට රූප පිළිබඳ ආසාව තියෙන කෙනාට අරූප ධ්‍යාන භාවන වලට යන්න බෑ. ඒකට ගිහාම අර අත ගන්න පුළුවන් ඝන සංඥාව නැහැ. නමුත් ආකාසානං ඡායතනෙ ගියත් එයාට පේනවා අර රූපෙට අදින ගතිය තියෙනවා. මොනවාක්වත් නැති තැන හිටියට ආපෞසරය රූපෙට ගියාට පස්සේ අන්තං සාන්තිය ගතියක් දැනෙනවා. මොනවාක්වත් පේන්නේ නැති වෙනකොට බය අසරණ ගතියක් දැනෙනවා. භාවනා කරන කෙනෙක් සමාල්ලාට සමත භාවනා නොකිරුවාට භාවනා ගිහිල්ලා මොනවාක්වත් නොදැන තැනකට යනවා. ගියාට පස්සේ හොරෙන් ගිහිල්ලා අප නූලක් අයින් කර ගන්නවා. දෙයියෝ කෝප වෙලා දන්නේ නැහැ මට මේ මොකද්දෝ මතක නැති වෙලා ගියයි කියලා. රෑ යන්නේ භාවනා මධ්‍යස්ථානවලින්. මේ භාවනා කරිනකොට මැද කෑල්ලක් අහුවෙන්නේ නැහැ. මතක නැති වෙනවා. තේරෙන්නේ නැතු වෙනවා. ආය අවදි වෙන්නේ ගැස්සিলা. ඉතින් යාට ඉතන යන්තම් ආවේ නැත්තම් එහෙම අතනදී නැති වුණා නම් මල්ල කෙලියක් වෙන්නේ. දහසක් වෙන අසුරුදීන් කියන මේ මුස්ලිම් ඒ කවුද මුණියට කියන්නේ මේ
අපි අන්දරේ වගේ මිනිස්සුෙක් ඉඳලා තියෙනවා නස්රුදීන් කියලා ශෝකත් අන්දර කියනවා රජමාලිගාවටත් යනවා මිනිහා එක දවසක් මේ වගේ වෙලාවක හොයනවලු දෙවියන් දි ස්තුති වේවා දෙවියන් දි ස්තුති වේවා කියලා හැමතැනම හොයනවලු ඉතින් යාළුවෙක් කැවිලා ඇවිල්ලා වළු මොකද මම මොකද මුල්ලා හොයන්නේ මොකද අනේ මගේ මේ ඔටුව නැති වෙලා ඉතින් යත් දෝගෙන ඉඹේ නම් දෙවියන් දි ස්තුති වේවා කියන්නේ මොකද කියලා ඇවිල්ලා යකෝ නිකන් හරි ඔටුව ඔඩේ ඉන්නකොට එහෙම නැති වුණා නම් එහෙම මහත් නැති වෙනවනේ මම දෙයියන් දි ස්තුති වේවා කියන්නේ අඩු අඩු විතරනේ දැන් නැතිලා දෙන මට හොයන්න පුළුවන් බැරිලා හරි උඩින වෙලාවේ ඊට හපන් අපේ කට්ටියට මේ භාවනා කරනකොට මේ වගේ නොදන්න තැනකට ගියාම එයාට දන්නේ සතිය නැති වෙලාද සමාධිය නැති වෙලාද අරමුණු නැති වෙලාද රූප තණ්හාව නැති වෙලාද කියලා කිසිම කෙනෙක් කවමදාකවත් තීරුම් ගන්නෑ මේ රූපේ තණ්හාවයි ඇවිල්ලා ගියේ කියලා ඒකට විශේෂම කමඨාන් සුද්ධ කරන්න එයාට කියනවා නැවත නැවත ගිහිල්ලා බලන්න එහෙම නැති තැනකුත් තියෙනවා ඇති තැනකුත් තියෙනවා ඊට පස්සේ මෙහීට ඇහුවොත් ඔයා මේ නැති තැනටද කැමති ඇති තැනටද කැමති කියලා ඕල හිතන්න බෑ ඔක්කොම ඒක උත්තරේ දෙයි කියලා සමහරු කියනවා ඉතාලම භාවනාවේ ගැඹුරක් නිසා නැති තැන හොඳයි ඇති තැන ගොරෝසුයි කියලා තව කෙනෙක් කියනවා අම්මෝ නැත්තෙන්ද ගියාම ආතපාත නැති වෙනවා ඔහිටියක් දැන නිසා ඇති තැන හොඳයි කියලා ඉතින් එතෙන්ද ගියාම වුණත් අපේ හිත කොයි කෙනා කොයි එක කියයිද දන්නේ නැහැ මේකට තමයි විඥානං ඡායතනෙ කියලා. කියන්නේ විඥානය මේ ඇති නැති දෙක දෙකට බෙදලා රණ්ඩුවක් ඇති කරලා දීලා තියෙනවා අපට. විඥානය කරන්නේ දෙකට බෙදලා ආණ්ඩු කරන එක ස්ප්ලිට් ඇන් රූල් කියලා සුද්ධ අපිට කරපු වැඩේ තියෙන්නේ. යහති දෙකට බෙදලා රණ්ඩු කරන්න හැදුවට පස්සේ උට අල්ල ගන්න පුළුවන් මේක. ඒක තමයි විඥානය කරන්නේ. නැති තැන බෙන්නුවාට පස්සේ තමයි විඥානයාගේ සූක්ෂම ගැටේ පේන්නේ කොහොය ඇති දෙයට කැමති කරනවා නැති දෙයට සාපේක්ෂව නැත්නම් නැති දෙයට කැමති කරනවා ඇති දෙයට සාපේක්ෂව. ඉතින් යෝගාවචරය ලියන කමඨාණෙන් අල්ල ගන්න ඕනේ. මෙයා මේ නැතිවීම ආඩම්බරයක් කරනද මේ ලියන්නේ නැත්නම් නැවත ඇතිවීම ආඩම්බරයක් කරගෙනද ලියන්නේ කියලා. ඉතාමත්ම සූක්ෂමයි ඒක අල්ලන එක. එයාටම කියලා කට උත්තර දීලා ගන්න ඕනේ. හොඳයි භවනා කරන ගමන් නැති වෙනවනේ. ඒකද හොඳ නැත්නම් ආයතරය කානපණි මතුවෙන එකද? මෙන්න මේකෙන් අල්ලන්න පුළුවන්. මෙතෙන්ට අපි කවදාවත් ජීවිතේ ගිහිල්ලත් නැහැ, කල යුතු දන්නෙත් නැහැ. එතකොට තේරෙනවා මේ ඇති නැති දෙක කියන එක එකිනෙකට ප්‍රත්‍යুৎපන්නව තියෙන දෙයක්. ඔය යෙන් ඇන්ජින් කියලා ඔය චීන මේ මේ වල ඇඳලා තියෙන්නේ මොකද්ද මේ ටිබෙටන් වල මාළුව දෙන්නේ එක එක පිටේක කාගෙන ඉන්න ගතිය. ඒකේ තියෙන්නේ කළු නැතුව සුදුවට ඉන්න බෑ සුදුන්සෝ කළුවට ඉන්න බෑ. නැතිකම නැතුව ඇතිකම ඉන්න බෑ ඇතිකම නැතුව අපිටමුත් මේකේ එකට කැමැති වෙන ඕක තමයි අපේ තියෙන අවිද්‍යාව. මේ දේ කරන්නේ මගේ ඕනකමට නෙමෙයි විඥානයේ තියෙන මැජික් එකක්. එතකොට මේ ඇති දේත් නැති දේත් වෙන් කරගෙන විඥානය හදන මේ කතන්දර ගෙතිල්ල මේ කරන ප්‍රපංචකරණයේ තියේදී විඥානේ මේක හදන හැටි බලන්න ආකාසානං ඡායතේ ඉඳලා බෑ විඥානං ඡායතනට යන්න. ඒකට වෙනවා ඇති දෙයක් තියෙනවා නැති දෙයක් තියෙනවා මෙහා මේකෙන් අපි එක පැත්තකට පක්ෂග්‍රාහී කරගෙන කතන්දර ගොතනවා. විඥානේ කෙලිකාරකම් සෙල්ලක්කාරකම් දැක්කට පස්සේ ආර තේිනවා ඇති වුණත් නැති වුණත් main thing is not to worry. මේකෙන් කතන්දර හදන්න එපා ඔය දෙකටම සමහිත දාපන්. එතකොට තිබ්බහම මොකෝ නැතුවම මොකෝ. එතකොට තිබුණට යමක් හිත නොකෙලෙසෙන නිසා හිත ප්‍රපංච නොකරන නිසා හිත සංස්කාර ඇති කරන්නේ නැති කරන්නේ නැති නිසා තිබුණයි නැති වුණයි දෙකම නෑ වාගේ තමයි පේන්නේ. තිබුණට අපිට බලපෑමක් වෙන්නේ නෑ. එතකොට ආකින්චඤ්ඤායතනෙ කිසිත් නැති තැනට යනවා. නමුත් එතන ඉන්න බෑ. ඒක සමතුලිත තැනක් නෙමෙයි. පොඩි වෙලාවකට ඉන්න පුළුවන්. හරියට මෙහෙම මේ සීසෝ එක ඒ පැත්තේ ඉඳලා මේ පැත්තට පැද්දෙනකොට හරියට සමබර තැන වගේ. මෙහෙට යනවා මිසක සමතල වල හිටින්නේ නැහැ ඒක. උර්ලෝසු බට්ට පැද්දෙනකොට හරියට මැද තැන වගේ හිටින්නේ නැහැ. ඒක තමයි යහට මෙහාට යන්නේ. ඒක අහුණාට පස්සේ තේරෙනවා මේ දේවල් වල දෙකට බෙදාන කතන්දර ගොතන එක තමයි පෘථග්ජන ගතිය. ඌවට නංවනම් දෙන්නේ නැතු. ඕක දිහා බලාන ඉන්නකොට පේනවා මොකක්වත් තිබුණාට මොකක්වත් නැහැ. එතෙන්දි ඇති සමානයි නැති වෙනවා, කළු සමානයි සුදු වෙනවා, බිඳුව සමානයි එක වෙනවා. මේ ලෝකේ තියෙන හැම භාෂාවක්ම පච වෙනවා. හැම දැනුමක්ම බිඳුවට බහිනවා. මේ එකක් ඇතුළෙන් දෙකට බෙදලා තමයි මේ රණ්ඩුව ගෙනියන්නේ කියලා. ඊට පස්සේ ඒකේ ඊගාවට තියෙන
සමතුලිත තැන තමයි ඇත්තේත් නැති කියන නේව සංඥා නා සංඥායතනෙ. ඉතින් ආලාර කාලාමනේ උද්දකරාම පුත්‍ර ওই බුදුජානසී බුදු වෙන්න ඉස්සලා උතෙන්ද ගිහිලා තිබ්බා. අපි හිතනවා මේ බුද්ධ ආගම භාවනා මේ අපේ බූදලිය කියලා. නෑ බුදුජානනාන්දට සිද්ධාර්ථ කුමාර කාලේ උගන්ලා තිබ්බා. හැබැයි එයා ඒකට අහු වුණා. මේ මිතාම ගැඹුරෙන් ගිහිල්ලා ඇතිලා තියෙන මේ ඇත්තේත් නැති ඇත්තට අහු වුණාට පස්සේ සිද්ධාර්ථ තවසුදු මාලිකෝ ඔයා වගේ දක්ෂ ගෝලියෙක් මට හම්බුනේ නෑ කරුණා කරලා අපි මෙතන නතර වෙලා පන්තිය දෙකට බෙදාන කරමු කියලා. දැන් සිද්ධාර්ථ කුමාර එතනින් ගියේ කිං සච්ච ගවේෂි. කිං කුසල ගවේෂි ඕක නෙමෙයි මම හොයන්නේ ඕක තාම භවයේ ඇතුලේ. මට යන්න ඕනේ එහා පැත්තට කියලා ගියේ. මොකද ආලාර කාලාමට තේරුණේ නැහැ මොකද්ද මේ සිද්ධාර්ථ කුමාරයා කියන හිතුවක් කාරකම කියන මේ පන්තියෙන් යන්න හිතුවක් කාරකම. ඒ කියන්නේ බුදුරජාණන්සේ බුදු වෙන්න ඉස්සෙල්ලා ආලාර කාම ගාමින් දැද්දිත් ඕක දැනකලා තියෙනවා. යන්නේ කොහෙද කියලා දන්නවා. අහම්බයක් නෙවෙයි නිවන කියන්නේ. ඒක වෙන්න නම් රූපය අරගෙන ඒක හපලා තලලා පොඩි කරලා ඒක නැති තැනට යනකම්ම ඒක පිළිබඳ තියෙන රාගයක් ප්‍රේමයක් පරිලාහයක් තෘෂ්ණාවක් තියෙනවනම් නල් හයිපොතීසිස් එක ප්‍රූව් කරන්න ඕන. අපි ඉන්නේම කාම ලෝකේනේ ඉන්නේම රූප ලෝකේ. ඉතින් දැන් ක්වොන්ටම් ෆිසික් දන්න කට්ටිය දන්නවා රූප ලෝකේ කියලා කියන්නේ අවකාශයෙන් 100%ට වැඩි අඩු ප්‍රදේශයක්. ඉතුරු 126ක් ඇන්ටි මැටර්. ඉතින් ඩාර්ක් මැටර් කියලා කියනවා. ඒකේ ඉඳුරන් අහුවෙන්නේ නැහැ. කිසිම යන්ත්‍රයකට අහුවෙන්නේ නැහැ. දැන් කියනවා ඊට පස්සේ ඉතුරු 70ම ඩාර්ක් එනර්ජි. 104යි අපිට ඉන්ද්‍රන ගෝචර වෙන්නේ. 126ක් ඩාර්ක් මැටර් ඊට පස්සේ ඉතුරු 70ක් ඩාර්ක් එනර්ජි. බුදුහාමුදුරු මේ ඔක්කොම දැකලානේ කතා කරේ. අද විද්‍යාඥයෝ මොකද්ද දැකලා තියෙන්නේ? අර 104වත් දැකලා නැහැ. දකින්න බෑ. නෝනේ භාවනා කරන කෙනා අර බුදුහාමුදුරු දීපු ලනුව නිසා පොටතිසා කාගෙන යනකොට අඩු ගානේ ආසස්පසස ගත්තොත් එයාට තේරෙන්න පටන් අර ගන්නවා අපි ගොඩක් වෙලාවට ඉන්නේ මොනවාක්වත් දන්නේ නැති තැනක. දන්න ටිකෙන් තමයි ඉතිහාසය හැදෙන්නේ. දන්න ටිකේ තමයි අපි මතක තියෙන්නේ. දන්නේ නැති ප්‍රදේශේ වැඩි කොච්චරද කියනවනම් හැම හුස්මක්ම ඉවර වෙන්නේ දන්නේ නැති තැනින්. ආස්වාද ඉවරනේ දන්නේ නැති තැනින්. ප්‍රසවාද ඉවරනේ දන්නේ නැති. අපි කවදාකවත් ඒක දැකලා නැහැ. දැක්කත් අපි ගිහලා බ්ලඩ් ප්‍රෙෂර් එක බලනවනේ. මේ ගිජිනස් ඇවිල්ලා වෙන්නේ ඇති කියලා, සුගර් නැගලා වෙන්නේ ඇති කියලා, බය වෙලා ඉන්නේ. ඒක දකින්න නැති වෙන්නේ මේ තෘෂ්ණාව ගැට ගහන්නේ කවදා හරි මේ හිස්තන බලන්න ගියොත් තේරෙන පටන් අරගනීවි. අපි මේ ජීවිතේ මේ පෙන්කෙලින්ද ඉදුරම් පිනවන්න කොච්චරක්නම් ආස්වාද ප්‍රසවාස දෙක අතර තියෙන හිස්තන නොදැකීම උටුන්නක් කරගන්න ඕනේ කියලා. කවදා හරි භවනාදි මේක දැක්කනම් ඊට පස්සේ ආයෙ නොදකින්න බෑ. බුදුරජාණන් වහන්සේ කියනවා මධ්‍යම ප්‍රතිපදාව තියෙන අර නොදැනෙන කෑල්ල කියලා. මජ්ජි සූත්‍රයේදී බුදුජාණන් වහන්සේ සඳහන් කරනවා දන්න දේ තුල කවදාකවත් නිවන නැහැ. අපි නොදන්න දේට බයක් තියෙනවා. අපි නොදන්න දේට පඳුරු ගැට ගන්නවා, යන්ත්‍ර දානවා, নানা ප්‍රකාර වේදකම් කරනවා. ඒ කියන්නේ නිවනට කිට්ටුවේගෙන උන්ට ඇදලා අරගෙන භව රෝගය සදනා රූපෙට මැටි සෙල්ලම් කරගෙන යනවා. මේකින් පුළුවන් වෙයි කියලා හිතනවාද ජන සමාජයකට මේක උගන්වන්න? කවදාවත් බෑ. හැබැයි මට කරතේ. අන්නේ යටයි යෝගාවචරය කියන්නේ. ජන සමාජයට කියන්න යන්නත් එපා. ඒක ජන සමාජයට විසුද්ධ ප්‍රකාශයක් වෙනවා. නමුත් කියන්න ඕනේ දෙන්නේක් මේ බහුවචනෙන් කතා කරන්න බෑ මේ ධර්මයේ. මම දැන් මෙතන. අපි බෑ. හැම තැනම නෑ. මෙතනමයි. ආනේක අවබෝධ කරගන්න පස්සේ කියන එකට ක්ෂණ සම්පත්තිය කියලා. මම දැන් මෙතන කියන එක අවබෝධ කරපේ කරන්න කියන ක්ෂණ සම්පත්තිය කියලා. ඒක අපි උප්පත්ති ලාභයක්. අපිට තියෙන්නේ තෙන්න ගිහිල්ලා මේ රූපයක් අරගෙන ඒක තියෙන දෙයක්ද නැති දෙයක්ද කියලා හොඳට පිරිමැදලා බලන්න. පිරිමැදලා බලලා නැති වෙන්නේ අනතරට යන්න පටන් අරගත්තනම් ශ්‍රද්ධාව තියනවාද කියලා බලන්න. බුදුහාමුදුරුවෝ කෙරේ සද්ධර්මයේ සංඝයා වුණ උතනදී ශ්‍රද්ධාව ඉවර වෙනවා. සීල තියනවාද කියලා බලන්න උතනදී සීලියත් නැති වෙනවා. සතිය තියනවාද කියලා බලන්න.
ඒ මොනවත් නැති තැනට ගිහිල්ලා මෙතන මගේ සද්ධාව බාධා වෙනවද, මගේ සීලයට බාධා වෙනවද, මගේ සතියට බාධා වෙනවද කියලා බැලුවොත් විතරක් මේ මනුස්සයා ජීවත් වෙන මනුස්සෙක් කියලා. ඒ නැත්තම් අපි මේ ආංශික ජීවිතයක් ගත කරන්නේ මොකද්ද? පොඩි කැලලක් අල්ලන ඒක වටේම කරකෙව. සමස්ත දකින්න බය. නිසා කොයි වෙලාවෙ හෝ භාවනා කරලා ගිහලා නොදන්න ශේෂ්ඨයකට යනවනේ. දන්නා දුන තැනකට යනවනේ. බය හිතන තැනකට යනවනේ. පාළු හිතන තැනකට යනවනේ. කම්මැලි හිතන තැනට යනවනේ. එපා වෙන තැනට යනවනේ. අන්‍යතරදී සතිය ඩබල් කරගෙන මම යනවා ඉස්සරහට. යන්න පටන් අරගත්තට පස්සේ අපිට තියෙනවා එතනදී විතරයි ශ්‍රද්ධාව තියෙනවද නැද්ද කියලා චෙක් වෙන්න. එතෙන්දී විතරයි අපි ගෙනියන සීලේ උදව් වෙනවද නැද්ද කියලා චෙක් වෙන්න. එතෙන්දී තමයි සතිය වරණගිච්ච සතියක්, පරිපූර්ණ සතියක්, වේපුල්ල සතියක් වඩපත් වෙන්නේ. ඉතින් එතෙන්දී ගියාට පස්සේ මේ මිනිස්සයා බුදුරජාණන්සේ කියනවා මායයට නොපිනියනවා කිලින් යහට. ඒ සීමාවෙන් එහාට යායේ වැඩ ගන්නෙම මායයට පේන්නේ නැහැ. මොකද යා එතකොට ශූන්‍යතාවය තමයි ඔක්කොම දකින්නේ. ඉතින් ඒක නිසා අපි මේ කරන හැම වැඩක්ම මායගේ පොතේ, අපායේ පොතේ සටහන් වෙනවා. බුක් කීපින් යනවා. එනිසා පුළුවන් නම් අච්චර යන්න බැරි නම් මේ තමන් කරන වැඩ ගැන බුක් කීපින් එකක් තියාගන්න. දීනල හැඳ වෙනකන් අපේ හිත පණින රොම්පි කෙලින තැන්වල පිළිබඳව මාත්‍රුකා නම විතරක් ලියලා තියාගන්න අපේ හිත කොහෙද යන්නේ කියලා බලන්න. එකේ කුටුවත් බයලජ්ජාව තියනවද කියලා බලන්න. එකේ කුටුවත් න්‍යාය පත්‍රයක් තියනවද කියලා බලන්න. එකේ කුටුවත් පුළුවන් බලන්න. එකේ කුටු එකේ කුටුවත් පුළුවන් කියලා බලන්න. න්‍යාය පත්‍රයට වැඩ කරන්න බෑ. ඉතින් කොහොමද අපි තව එක කුට විධාන කරන්නේ? හැදියම් මිනිස්සෝ හර දෙය කරපම් මේ දෙය කරපම් කියලා මමත් බංකොලොත් නම් අම්මලා තාත්තලා කියන්නේ මම දරුව හදන්නේ නිකන් හිතු කියන තර හිතු කියන්නේ දැන් නම් එහෙම කරන්න බෑ. මේ කාලේ ඒ දවස්වල තිබුණා මොන හිතු කියනද අම්මට තාත්තටත් හිතු කියන්න බෑ. නිසා භාවනා නොකරන එක නම් හොඳට මට තේරෙනවා. මේ භාවනා කරන අයට මොන පිස්සුවද තියෙන්නේ කියන එක තමයි මම මේ බලන්නේ. මේ තරම් පිස්සු කිල්ල දෙයකට මේ මිනිස්සු නොකා නොබී මේ මහන්සි වෙන්න එහෙම පිස්සුවක් තියෙන්නේ. ඒක ඕගොල්ලන්ට තේරෙන්නේ. ඕගොල්ලෝ ගෙවල් වල ඉන්න අයට තේරෙනවා. මේ අකුණ්ඩ පිස්සුනේ මේ රැහැට ගාලා ෂෝක් එකට බුදියා ගන්න පුළුවන් කවුද? දෙදෙවේ නොකානෝ බී කෙලින් කටින් ඉඳගෙන මොන කරදරයක්ද මේ කරන්න කියලා? ඒ සමන් හරි කැමැති ඕගොල්ලන්ට වැඩි ඕගොල්ලන් ගෙවල් වල අයට. මේ මිසු මට ලියනවා මේ ළඟදී ලියලවල හස්බන්ඩ්ලා හත් දිනක් එකතු වෙලා හස්බන්ඩ්ලා හත් දිනක් ඉවතිලා මට ලියුමක් කියලා දිනවා. සමහරු මේ පිස්සුවත් උගන්වන්නේ ඔබ වහන්සේ මේ ගෙනිලා මේ ගෑනු භාවනා කරලා ගෙදර ආවට පස්සේ බුද්ධ පූජාව තියන්නෙත් නෑ, මලක් පහන පූජා කරන්නෙත් නෑ, දරුවෙකුට පින්කම් කරන්න දෙන්නෙත් නෑ. මූන් රහත් වෙලා වගේන වැඩ කරන්නේ. උන්ට කියන්නකෝ ස්වාමීන් වහන්සේ දෙකක් කතා කරලා කියලා මට ලියලා දෙනවා. අනේ අපේ ලේකම් මහත්තයෙක් තියාගත්ත ලැමිනේට් කරලා තියාගමු කියලා. මේ භාවනා කරලා ගියාට පස්සේ පිස්සු ඩබද හොඳ එකේ නෝ. මගේ තියෙන දක්ෂකම තමයි මම එදා ඉඳලා දැකලා තියෙන ඔය දෙකේදීම කාටවත් අහුවෙන්නේ නැහැ. භාවනා නොකරපු අයට අහුවෙන්නේ නැහැ, කරපු අයට අහුවෙන්නේ නැහැ. ඒ මොකද මට ධම්මික හාමුදුරුව කිව්වා 77 දී තමන් භාවනා කරන බව කාටවත් ඇඟෙන්න අරින්න එපයි කියලා. කෑකොත් සංගහන්න එපා. භාවනා කරනවා කියන්නේ පිස්සුවක්. ඉතින් ඕක ආඩම්බරයක් ඈ. මම පිස්සන් කොටුවේ ගිහිල්ලා ආවයි කියන එක. ඒසම භාවනා කරන්ද දී යටින් ඉන්දර ගෙනියන්නවා වගේ කාඩවත් ඇඟෙන්න කරන්න එපා. අවුරුදු 10ක් විතර කෙරුවට පස්සේ තමයි මට හිතෙන සිවුර දා ගන්න ඕනේ කියලා. එතකන් මට හිතුවා පැහැදිලිවම කරගන්න පුළුවන්. ඒ නිසා මේ රූපය භව රෝගයේ සදනා රූපයට මැත්‍ටි කියන එකට හොඳම දේ තමයි තමන් භාවනා කරන්නෙක් බව කියා පාණ්ඩ යනවනම් නොඳුරට මතක තියාගෙන කක්කා ගොඩයි. කවදා හරි දැනගන්න ඕනේ භවනා නොකරන එක නැයි කරන එක නැයි දෙන්නම සමානයි පොටෙන්ෂල් එකේ. ඒක කිසිම දවසක භවනා නොකරන කෙනෙකුට නිিন্দা කරන්න එපා. ඒ මනස අපිට ඉස්සර නිවන් දකින්න පුළුවන්. එයාට පුළුවන් ওই භව රෝගය පිළිබඳ ප්‍රොප්පට ගාලා තේරුම් ගන්න නිසා අපිට අයිතියක් නැහැ. ඒ නිසා තමයි අවශ්‍ය නම් භවනා ගමනේදී කරදර අඩු කරගන්න, බාධක අඩු කරගන්න එකයි තියෙන්නේ. කිසිසේත්ම හිතන්න එපා අපි ගංගා නදියේ වැලි තලාවක තියෙන වැලියටයක් මිස මේ අං ඇවිල්ලා තියෙන අපිට රැස්සී දෙන කතාවල් බෑ. ඒ සේරම අහුවෙනවා රූප රාගෙට. අද මුළු බුද්ධ ආගමම අහුවෙලා ඉවරයි.
මුළු බුද්ධ ආගම අහුවෙලා ඉවරයි. ඒකේ කරන්නේම රූප රාගේ වඩන එක තමයි. ලස්සනට සරසනවා, ලස්සනට සින්දු කියනවා, ලස්සනට සලසලා රූප රූප, සද්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප වෙසක් එක එනකොට පීක් එකේ තියෙනවා. තරං ගහලා භක්ති ගීත කියාගෙන, දිර ගහගෙන නටාගෙන අනේ එවැනි දවසක බුදුහාමුදුරු නිකමට හරි ලංකාවට ආවොත් මොනවා වේද කියලා මට හිතෙනවා. මේ කට්ටිය මේ වෙසක් ලොකුවට වෙසක් උත්සවයේ සමර වෙනාක බුදු කෙනෙක් ලංකාවට ආවොත් මේ මිනිස්සු මේකත් වවාගෙන කනවනේ. ඒ නිසා බලාගෙන ඉන්න භාවනා කරන හැම වෙලාවම අපි මේ මෝඩකම් කරන එක පොඩ්ඩක් අමතක කරනවා. හැබැයි නොක පේන්න කරන්න එපා. අමතක කරන එකවත් පේන්න කරන්න එපා. පුළුවන් තරම් බෑන චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් පාත පුළුවන් නම් සතියෙන් ඉන්න. එතකොට මේ මුළු ලෝකෙම දන් දුන්න වෙනවා. හැම චිත්තක්ෂණයක්ම භාවනා කරන මේ දිනාගත්ත මුළු ලෝකෙම දන් දුන්න වගේ කියන එක බුදුහාමුදුරුවෝ කියනවා. රාජාව රට්ටං විජිතම් පහය. රජ කෙනෙක් තමන් යුද්ධ කළ දිනාගත් රට අතහැරලා දාලා යන්නසි. අපි මුළු ලෝකෙම භවනාට ලක් කරලා එක රූප කර්මස්ථානයේ නාමයෙන් මුළු ලෝකෙම අමතක කරනවා. අනේ එදාට අපිට මේ රූපය පිළිබඳ තියෙන රාගයේ විරාගයේ දෙක අතර ඉගෙන ගැනීමේ ඕඩිය වන්තිට ගියා කියලා හිතා ගන්න පුළුවන්. මේ ප්‍රකාශයත් එක්කම දවසේ ධර්මදේශනා මෙතන නතර කරනවා. ශිළු දිනාටම තමයි මේ කරගෙන යන වැඩ ඉදිරියට බාධාවකින් කරදරකින් තොරව කරගෙන යන්න මේ ධර්මදේශනාවත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.